ඒ හත්වන විදායක ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා රටම සූදානමින්ින් නැමොහොතක් මුළු රටම සාමකාමී පාරි වාහන නෑ වෙන්දර තරම් තදබදයක් නෑ මොකක්ද මේ අමුතු නිහැඩියාව සමට ඔබ කල්පනා කරන ඇති. මේ නිහට බව බිදින්න මොනොහරි කියන්න පුළන් අපට ඉතින් හින්ද අපි අමුුවත් දවසේ ජාතික පුවත් පතල ප්‍රධාන සිරස්සල බලන්නට දේශපාලනික කාරණා වලින් දේශපාලනයට දාළකාරණා තිබුණ දේශපාලකව නැති හින්ද හරිම සුන්දරයි මේ පුවත්පත්. හරිම සුන්දරයි මේ ජනමාධ්‍ය හැසිරීම. ඉතින් ඒක එහෙමම තිබුණා නම් දිගටම කොච්චර දෙයක්ද කියලා තියෙනවා දැක්කම. අද පුවත්පතේ ප්‍රධාන සිරස්තලය හත්වැනි විධායක ජනාධිපති තෝරා ගැනීමට සූදානම්. විධායක නැතුව හත්වන ජනාධිපති කියන්න හේතුවක් තියෙනවා විධායක බලතල අඩු හින්දද. අපේක්ෂකයෝ 35 දෙනෙක්, ඡන්දදායකයෝ 1,59,92,1,59,92,96ක්, ඡන්ද පොළවල් 12,845ක්, මැතිවරණ රාජකාරි සඳහා රාජ්‍ය සේවකයෝ 1,02,000ක්, ගණන් කිරීමේ මධ්‍යස්ථාන 43ක්, ආරක්ෂාවට පොලිසියේ 60,000ක්, විශේෂ කාර්ය බලකාය, සිවිල් ආරක්ෂක බලකාය, පොලිසියේ සහය, මේ සියල්ල යොදා ගනිමින් හමුදාව සීරුවෙන් තබලා මෙවර මැතිවරණය සඳහා සියලු කටයුතු සූදානම් වෙනවා. ජනාධිපතිවරණයට රාජ්‍ය නිලධාරීන් 1,03,000ක්, පොලිසිය 45,000ක් යොදවනවා. මේ අතරේ අද දවසේ ලංකාදීපුවත්පතේ ප්‍රධාන සිරස්තලය වෙන්වෙන්නේ පිළිබඳව වියදම 1,750,000ක් ලෙහෙසි පහසු ගාණක් නෙමේ මේ රටේ ඉතිහාසය පිළිබඳ කල්පනා කරද්දී එක් පුද්ගලයෙකු වෙනුවෙන් ඡන්දර වියදම් කරපු මුදලත් එක්ක බලනකොට අද විශාල මුදලක් වියදම් කරන්නට සිද්ධ වෙලා තියෙනවා. කෙසේ වෙතත් හත්වැනි ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ ඡන්ද විමසීම හෙට උදෑසන 7 සිට හවස 5 දක්වා පැවැත්වෙනවා. මැතිවරණ කොමිෂන් සභාව කියන්නේ ඒ නිසාම ඡන්ද විමසීම අවසන් වනතුරු ප්‍රතිඵල නිකුත් කර සතියක කාලයක් යනතුරු පොලිස් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් සකස් කළ තියෙනවා. මෙහි ආරක්ෂක කටයුතු සඳහා පොලිස් නිලධාරීන් 60,000කට අධික ප්‍රමාණයක් රාජකාරී යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඊයේ පැවතිච්ච ප්‍රවෘත්ති සාකච්ඡාවේදී දන්වා සිටියා. ඒ වගේම තමයි අද පුවත්පත් වාර්තා ප්‍රධාන සිරස්තල විදියට ගෙනෙන්නේ. අද අරුණ පුවත්පතේ ප්‍රධාන සිරස්තලය ඡන්දේ දාන එක මේ පාර ලොකු ප්‍රශ්නයක්. ඒ හින්දා අනිවාර්යෙන්ම මේ දිග කොලේ ඡන්දේ පාවිච්චි කරන්න වෙනදට වඩා වෙලාවක් යනවා. උඩ ඉඳලා යටට ගනින්න වෙයි, යට ඉඳලා උඩට ගනින්න වෙයි, දෙන්නේ කාටද හිතන්න වෙයි, ඒ එයාමද කියලා බලන්න වෙයි, එයා වගේ දෙන්නෙක් තුන්දෙනෙක් ඉන්නවද බලන්න වෙයි, එක වගේම ලකුණු කීපයක් තියෙනවද බලන්න වෙයි. ඉතින් මේ ඔක්කොමත් එක්ක යන්න උදෙන් වෙන්ද වගේ හවස් වෙනකන් ඉන්න එපා. හවස 5 වෙනකන් හිටියට 5ට අතට ඡන්ද පත්‍රිකාව ගත්තොත් විතරයි ඡන්දේ දාන්න පුළුවන්. නැත්තම් පෝලිමේ හිටියත් ඔබ ගෙදර ඇයි අමාරුවෙන් ගිහලා ඡන්දේ නොදා ගෙදර ඉන්නේ? උදෙන්ම යන්න කතර ගහන්න. අද අරුණ කියන්නේ මෙරට වත්වන විධායක ජනාධිපතිවරයා තීරීමට හෙට පැවැත්වෙන ජනාධිපතිවරණයේදී පස්වරු 2ට පෙරවත් අදාළ ඡන්ද මධ්‍යස්ථාන වෙත ගිහිල්ලා ඡන්දය ප්‍රකාශ කරන්න කියලා ඉල්ලීමක් කරන බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා ප්‍රකාශ කර සිටිනවා. ඒ අනුව එතුමාගේ ප්‍රකාශය උපුටා දක්වමින් කියන්නේ මෙවර ජනාධිපතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ කටයුතු පෙරවරු 7 ඉඳලා පස්වරු 5 දක්වා සිදුවෙනවා. ඒක ඇත්ත. දහවල් 11:00ත් පස්වරු 2:00ත් අතර කාලයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ අඩුවක් දක්නට ලැබෙනවා. ඡන්දය ප්‍රකාශ කිරීමේ කාලය දීර්ඝ කිරීම පිළිබඳ නොසිතලා පස්වරු 2:00ට පෙරවත් ඡන්ද මධ්‍යස්ථානයේ ගිහිල්ලා ඡන්දය ප්‍රකාශ කරන්න වේලාසනින් ඡන්දය ප්‍රකාශ කරන්නේ නම් ඒ මැතිවරණ නිලධාරීන්ගේ කටයුතු වලට පහසුවක් වෙනවා. සාමාන්‍ය යන්න හොඳ වෙලාවක් හවස දවල් 11:00යි පස්වරු 2:00යි අතර වෙලාව. මොකද කට්ටිය අඩුයි, උදේ පාන්දර යනවා, ආපහු 10 වෙනකොට යනවා, ඊට පස්සේ තරමක අඩුවක් තියෙනවා. පහුගිය මැතිවරණ ජනාධිපතිවරණ වල තත්ත්වය එහෙමයි. ඉතින් ඒ හින්දා යන්න මේ විදිහට මේ අඟල් 26ක් දිග පත්‍රිකාවක්. ඉතින් ඔබ දන්නවා අඩි දෙකකට වඩා දිගයි ඡන්ද පත්‍රිකාව. ඒ හින්දා තමයි තෝරන්න අපහසු වෙන්නේ. ඉතින් ජනාධිපතිවරණ අපේක්ෂකයෝ 41 දෙනෙක් අපමුදල් තැන්පත් කරලා 35 දෙනෙක් මෙවර මේ පත්‍රිකාවේ ඉන්නවා. ඉතින් කොහොම හරි කියන්න තියෙන්නේ එකම දෙයයි, සරලව යන්න උදෙන් ගහන්න කතිරේ ගහලා දෙන්න ඔබේ මනාපේ කාටද දෙන්නේ? දෙන විදිහත් ඕනනම් පොඩ්ඩක් කියලා නම් අද රසපුවත්පතේ මෙන්න පල්ලෙහා වාර්තා කළ තිනෝ ඔබ ඡන්දය ලබා දිය යුත්තේ කෙසේද කියා. ඒ අනුව ජනාධිපතිවරණයේ හෙට සියල්ල සූදානම්. ආදර්ශ ඡන්ද පත්‍රිකාව පෙන්නුම් කරනවා. ආදර්ශ ඡන්ද පත්‍රිකාවේ මේ නම් සඳහන් වන ආකාරය දක්වා තිබෙනවා. ඉතින් සියලු බලතල මැතිවරණ කොමිසමට තියෙන වෙලාවක් සාමකාමීව ගිහිල්ලා උදෑසනම ඡන්ද පාවිච්චි කරලෙන්න මේ මැක්කෝගේ මතක් කිරීම, මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගේ මතක් කිරීම, ඒ අනුව වලංගු අනන්‍යතා පත්‍රයක් අරගෙන යන්න පුළුවන්.
අරගෙන ගිහිල්ලා ඔබට ඡන්ද පාවිච්චි කරන්න පුළුවන් කියලා මතක් කරනවා. ඡන්ද පත්‍රිකාව ඉරුණොත්, තීන්ත ගෑවුනොත් අලුත් ඡන්ද පත්‍රිකාවක් දෙනවා. ඒ ගැන බය වෙන්න එපා. ඒ හින්දා අවශ්‍ය විශේෂ අවශ්‍යතා තියෙන අය ඉන්නවනම් ඒ අයට විශේෂ පහසුකම් සපයනවා. මේ සියල්ලත් එක්ක කියන්න තියෙන එකම දේ තමයි ඡන්දය ලබා දීම සඳහා ඔබට යන්නට පුළුවන් ගිහිල්ලා නිදහසේ ඔබේ ඡන්දය භාවිතා කරන්නට පුළුවන්. ඒ වගේම තමයි මේ ඡන්දය ඉතාමත්ම වැදගත් ඡන්දයක්, මෙරටේ ජනාධිපතිවරයා තෝරාපත් කරන ඡන්දය. ඒ හින්දා සියයට ජනාධිපතිවරණයක අපි ආසන්න වශයෙන් ගත්තම 2010 වර්ෂයට ගියෝතින් 74%කට ආසන්න වූ ඡන්දය භාවිතා කිරීමක්. ඊට පස්සේ තත්ත්වය ගත්තෝතින් ගිය පාර 80% පැනලා ඡන්දය පාවිච්චි කළා. මේ පාර 85% පැනලා ඡන්දය පාවිච්චි කරගන්න පුළුවන් වුණොත්, ඡන්දය පාවිච්චි කළොත් දෙයංග පීඨෙන් රටේ ජනතාවගේ මතය නියෝජනය වුණා කියලා අපිට විශ්වාස කරන්න පුළුවන්. තවදුරටත් ඒක විශේෂ තත්ත්වයක්. කෙසේ නමුත් මේ තියෙන තත්ත්වයක් එක්ක ඔබෙන් කරන ඉල්ලීම ඒ හින්දා ඡන්දය පාවිච්චි කරන්න කියන එක. අද පුවත්පතේ උපශීර්ෂය හවස 2ට පෙර ඡන්දය ප්‍රකාශ කිරීමට උත්සාහ ගන්න මැති වෙන කොමිෂන් සභාව කියන ඒ වගේම ආදර්ශ ඡන්ද පත්‍රිකාව මේ විදිහට තොරතුරු වාර්තා කරලා තියෙනවා. මේ කොහොමද පත්‍රිකාව සකසලා තියෙන්නේ? කොටුවල ගෑවෙන්නේ නැති වෙන්න ගිහිල්ලා උදේ ඔබේ ඡන්දය පාවිච්චි කරන්න බය වෙන දෙයක් නෑ. කතිරයක් ගහලා ඡන්දය පාවිච්චි වෙන දව විදියට, මොකද ඔබට පැටලෙන හිඳයි මේ මතක් කිරීම කරන්නේ. මේ අතර දිවයින පුවත්පතේ සිරස්තලය අද හෙට ප්‍රචණ්ඩ ක්‍රියාවල යෙදුනොත් පොලිස් ඇප නොදී රිමාන්ඩ් කරන්න කියලා කියනවා. මැතිවරණ කොමිසමේ සභාපති පොලිසියෙන් කරන ඉල්ලීම, ඒ අනුව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවල නිරත වීමේ චෝදනාව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා විසින් කරන ලද චෝදනාව තමයි අද දවසේ මේ වාර්තාවේ දක්වා තිබෙන්නේ. මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවල නිරත වීමේ චෝදනාව මත අද සහ හෙට යම් පුද්ගලෙක් අත්අඩංගුවට පත්ව හොත් ඔවුන්ට පොලිස් ඇප ලබා නොදෙන ලෙසත්, ඔවුන් ජනාධිපතිවරණ අවසන් වනතුරු රිමාන්ඩ් භාරයේ තබන ලෙසත් පොලිසියෙන් ඉල්ලා සිටින බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කරනවා. තමා මෙම ඉල්ලීම් කරන්නේ ජනාධිපතිවරණයේ සාමකාමීව පවත්වාගෙන යාම සඳහා බව සඳහන් කරනවා ඒ මහතා. විශේෂයෙන්ම අවි ආයුධවලින් හෝ ප්‍රචණ්ඩ ක්‍රියා සිදු වලින් තොරව ඡන්ද පොලට ගිහිල්ලා ඡන්දය පාවිච්චි කිරීම ඉතාමත් සුදුසු බව මේ අවස්ථාවේදී මතක් කරනවා. ඒ අනුව තමයි ඡන්ද කාඩ්පතේ මේ ඡන්දය නිවාඩු දෙන්න අවශ්‍ය නම් විශේෂයෙන්ම ඡන්දය ලබා දීම සඳහා ඔබට හැකියාව තිබෙනවා. විශේෂයෙන්ම මේ ආයතන වලින් හවස්වරු නිවාඩු දෙන්න ඉන්නව නම් උදේවරු නිවාඩු දුන්නොත් ඒක පහසුවක් වෙවි. ඡන්දය ප්‍රකාශ කළ වැඩට එන්න, ඡන්දයට නිවාඩු දෙන්න ඡන්ද කාඩ්පතේ පිටපතක් ඉල්ලනවා. එහෙම ඉල්ලන්න බෑ කියලා පුත්තලම තේරීම් බාර නිලධාරීවරයා කියනවා දිවයින වාර්තාව. පුත්තලම දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතන කිහිපයක ජනාධිපතිවරණයේ පවත්වන 16 වෙනිදාට නිවාඩු අනුමත කිරීමට ඡන්ද කාඩ්පතේ පිටපතක් නිවාඩු ඉල්ලීම් ලිපියට ඇමිනිය යුතු බව, ඒවායේ පාලන අධිකාරිය විසින් දැන්වීම නිසා තමන් අපහසුතාවයට පත්ව ඇති බව සමහර රාජ්‍ය ආයතනවල නිලධාරීන් ප්‍රකාශ කරනවා. එහෙම ඉල්ලීමක් කරන්න හැකියාවක් නැහැ අදාළ ආයතනවලට. කරුණාකරලා අදාළ පිරිසට ඡන්දය පාවිච්චි කරන්න අවස්ථාව දෙන්න කියන එක තමයි තියෙන්නේ. කෙසේ වෙතත් ඡන්දය දානවද නැද්ද කියන එක තවත් වෙනම කතාවක් වෙයි. නමුත් නිවාඩු දෙනවයි කියන එක ඒ අයගේ අයිතිය තහවුරු කිරීම සඳහා ඒ ආයතනවලින් ලබා දිය යුතු තත්ත්වයක් අද උපුටා දක්වනවා ඒ පිළිබඳ වාර්තාව මේ විදියට. මේ අතරේ ඡන්ද නීති කඩපු 83 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව කියන්නේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා. ඒ අනුව මැතිවරණ නීති උල්ලංඝනය කළ සැකකරුවන් 83 දෙනෙකු ඊයේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියා. මේ අතර මැතිවරණ කොමිසමට පමණක් පැමිණිලි 3821ක් ලැබිලා තියෙනවා මේ ඡන්දය නීති රීති කඩකිරීම සම්බන්ධයෙන්. ඡන්දයට පෙර තමයි මෙවැනි තත්ත්වයන් ඇති වෙලා තියෙන්නේ. ඒ වගේම ඡන්දයට ෆෙඩරල් සංවිධානයේ නිරීක්ෂකයෝ 5000ක් යොදවන්න බලාපොරොත්තු වෙනවා. දිගු කාලීන නිරීක්ෂණ 141යි. දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරීන් 31 දෙනෙකු මේ හරහා යෙදවීමට බලාපොරොත්තු වෙන බව සඳහන් කර සිටියා. මේ අතර අද දි අයිලන්ඩ් පුවත්පතේ සිරස්තලේ වාර්තා කරනවා මේ ෆේස්බුක් එක ඔස්සේ යන සමාජ මාධ්‍ය ඔස්සේ යන විවිධ දේවල් සම්බන්ධයෙන්. ඉතින් අවසාන මොහොතේ ගිහිල්ලා ඉවරලා මේව නවත්තන්න කිව්වා කියලා වැඩක් නැහැ. මොකද ඡන්දය ප්‍රකාශ කරන්න ඉස්සෙල්ලා මේ සම්බන්ධයෙන් නීති සකස් කිරීම, මේ සම්බන්ධයෙන් ක්‍රමවත් වැඩපිළිවෙලකට යාමේ අවශ්‍යතාවය සඳහන් කළා. දැන් කතා කරන්න වෙන්නේ ඉතින් මේවා කඩුවා කඩන්නේ මෙහෙමයි මේ කියන්නාදී ඌ කරුණු පිළිබඳව තමයි. අද අරුණ පුවත්පතේ උපශීර්ෂ වාර්තාව සඳහන් කළා තියෙනවා. ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින එක් අපේක්ෂකයෙකුට ඡන්දය සඳහා රුපියල් කෝටි 20කට වැඩි මුදලක් වැය කරනවා.
මේක තමයි ඇත්ත. එක් අපේක්ෂකයෙකු වෙනුවෙන් තමයි මේ විදිහට වියදම් කරන්න වෙන්නේ. ඉතින් අපේක්ෂක විශාල පිරිසක් ඉදිරිපත් වෙලා තියෙන හින්දා ගාන හදලා බලන්න කියලා තමයි ඔබට කියන්නට තියෙන්නේ. ඒ අනුව අපේක්ෂකයන් 35 දෙනෙකු ඉදිරිපත්ව සිටින නිසා රුපියල් කෝටි 700ක පිරිවැයක් අවශ්‍ය වෙනවා. මීට පෙර කිව්වේ අපේක්ෂකයන් 35 දෙනාගෙන් නැක්කයිකු තරගයේ නිවැරදිව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අපේක්ෂකයාට සහාය පළ කරන බව. ඉතින් කෙසේ වෙතත් මේ තත්ත්වයේ මත ලබන සතියේ තවත් අපේක්ෂකයන් කිහිප දෙනෙක් ඒ ආකාරයෙන් ප්‍රධාන අපේක්ෂකයන් 30 දෙනාට සහාය පළ කරනවා කියලා ප්‍රකාශ කළා. තරඟ බිමෙන් සමහරට ඉදිරිපත් වෙන්න පුළුවන් සමහර විටක. කෙසේ වෙතත් මම කියන්නේ මේ පහුගිය දවසකත් මේක වාර්තා කළා. ඉතින් ලබන සතිය දැන් ගිහිල්ලා ඉවරයි. මේ සතිය ඉතින් මොකද වෙන්නේ කියන එක තමයි බලන්න තියෙන්නේ. ඡන්දය ගැන කතා සෑහෙන තියෙනවා මේ විදිහට වාර්තා කළා. එම කතාවලින් පස්සේ අප එන්නේ අද තවත් ප්‍රධාන සිරස්වල වාර්තාවන් කීපයකට ජාතික පුවත්පත්වල. ඒ අතරින් උපුටා දක්වනවා මේක කියලා නෑ කොහෙද කින්ද මන්ද කියලා. මෞබිම් පුවත්පත පුරවැසිභාවය ගැන ඇමරිකාවෙන් නිල ප්‍රකාශයක් කළ තියෙනවා. ඇමරිකානු පුරවැසියෙකුගේ පුරවැසිභාවය අත්හැර හැක්කේ කෙසේදයි කියයි මේ ප්‍රකාශ කරන්නේ. සහතිකය ලැබෙන්නේ පුරවැසිභාවය ඉවත් කරගත්තු අයට ෆෙඩරල් ලෑස්තුවල නම ඇතුළත් කිරීම ආදායම් බදුවලට අදාළ කරුණක් පමණයි. එය පුරවැසිභාවයට අදාළ කරුණක් නොවන බව ඇමරිකානු තානාපති කාර්යාලය දන්වා තිබෙනවා. ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කිරීමේ සහතිකය යම් පුද්ගලයෙකුට ලැබුණ පසු ඔහු හෝ ඇය එරට පුරවැසිභාවයෙන් මුළුමනින්ම ඉවත් කළ කෙනෙකු ලෙස සැලකෙන බව ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලයේ නිල ප්‍රකාශිකා නැන්සි වැන් ගොන් මහත්මිය කරන ප්‍රකාශයක් උපුටා දක්වන්නේ. ඒ අනුව සිලොන් ටුඩේ පුවත්පතේ ප්‍රධාන සිරස්තලය වාර්තා කරන්නේ මේ සම්බන්ධයෙන්ම ප්‍රධාන සිරස්තලයක් විදිහට එම වාර්තාව. එහිදීත් ඔවුන් දක්වා තිබෙනවා ඇමරිකානු පුරවැසිභාවය අහිමි වෙච්ච කෙනෙකුගේ නම එරට ෆෙඩරල් ලේස්තුවට ඇතුල් කිරීම ආදායම් බදුවලට අදාළ කරුණක්. ඒ සඳහා කාලයක් ගතවනවා. ඒක අදාළ වෙන්නේ පුරවැසිභාවයට. පුරවැසිභාවය ඉවත් කර ගැනීම ඒ වන විටත් අවසන්. ඒ වන විටත් අදාළ පුද්ගලයා එම තොරතුරු ඉදිරිපත් කළ කටයුතු කරමින් පස්සේ ෆෙඩරල් ලෑස්තුවේ නම් ප්‍රකාශයට පත් නොවුනද එම පුද්ගලයා හිටපු ඇමරිකානු පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඒ කියන්නේ ඇමරිකානු පුරවැසිභාවය අත්හැල පුද්ගලයෙක් බවට පත් වෙනවා කියලා අද දවසේ වාර්තා කරන්නේ මේ පුවත්පත් වාර්තාව. ඉන් අනතුරුව මම ඉන්නේ මව්බිම් පුවත්පතේ සිරස්තලයටමයි. රට බාරයින් උඹට පුතේ කියලා අපේ ජනාධිපතිතුමා පුතා දිහා බල්ලා කියලා යනවා. කවියක් තියෙනවා මෙහෙම සඳහනක් එක්ක. ඒ අනුව ගමනේ නිමාවම කඳුලක් පමණි නෙතේ එම දුක නිවාලන හසරලි පිපු නිවතේ. ගම රට සුවඳ වේවා මතු අනාගතේ මම සමු ගනිමි රට බාරයි නුඹට පුතේ. ඉතින් මා නිර්පාක්ෂිකව කටයුතු කළ නිසා සියල්ල සාමකාමීව විසඳුණා. ජනාධිපති කාර්යාලයේදී ඊයේ ඇමතීමක් කළා කාර්ය මණ්ඩලයේ ඇමතීමක්. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය අවසන් රාජකාරී කටයුතු නැත්නම් ඇමතීම තමයි සිද්ධ වුණේ නිලධාරීන්. ජනාධිපතිවරයා හැටියට මා නිර්පාක්ෂිකව කටයුතු කළා. හමුදාව සහ පොලිසිය යටතේ මගේ යටතේ පාලනය වෙනවා. අද වෙන කවදාටත් වැඩිය සාමකාමීව ඡන්දෙ පැවැත්වෙනවා. පසුගිය දිනවලත් එවැනි සාමකාමී වාතාවරණයක් රට තුළ ඇතිකර ගැනීමට හැකිවීම පිළිබඳව ඉතා සතුටට පත්වන බව එහිදී සඳහන් කළා. වගේම මා නික්ම ගියත් රට තුළ ස්වාධීන කොමිෂන් සභා ශක්තිමත් කර රටේ යුක්ති සහගතතාවය යුක්තිගරුකභාවය තවදුරටත් තහවුරු කරන්න කියලා මා ඉල්ලනවා. මට සහය දුන් සැමට ස්තුතියි ජනාධිපතිතුමා කිව්වා. රාජ්‍ය නායකය හැටියට කිසිදු බලපෑමකින් තොරව රාජකාරිය කටයුතු කරන්න අවස්ථාව දුන්න කියලා මේ අවස්ථාවේ නිලධාරීන් ප්‍රකාශ කළ තිබුණා. කිසිවෙද සමරු තිරින ප්‍රකාශ කළා. ඒ වගේම තමයි ජනාධිපති තනතුරට පත් වෙලා වසර 5කට ආසන්න කාලයක් කටයුතු කළ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා නිවරට ජනාධිපති වෙන සඳහා තරඟ කිරීමට තමන්ට අවස්ථාවක් තිබුණු එම අවස්ථාව ලබා නොගෙන විශ්‍රාම ගිය පළමු ජනාධිපතිවරයා ලෙස මෙලෙස ඉතිහාසයට ලක් වෙනවා. අපි කතා කරන්නේ ඡන්දෙම් තේරිපත් වෙලා දෙවනවර නොඉල්ලපු කෙනෙක් කියන කාරණය. ඉතින් අහිදී ජීවතුන් අතර සිටින ඒ වගේම මේ තනතුරෙන් අපේ රටේ ජනාධිපතිතුමා සමහරු ඝාතනය වුණා. ඉතින් කෙසේ වෙතත් සමහරු ඛේදජනක කිරණම් වලට මුහුණ දුන්නා. තවත් සමහරු පත් කළ ජනාධිපතිතුමා ඒ කෙසේ වෙතත් දෙවනවර නොඉඳ ගිය ජනාධිපතිවරයා විදියට ඉතිහාසගත වෙනවා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා. අද ජාතික පුවත්පත්වල ඇතුල් පිටු වාර්තාවන් වලට ගියෝතින් තවත් ඉවත්වීම් ගණනාවක් වාර්තා කරනවා. ඉතින් වෙනසක් බලාපොරොත්තුෙන් ඉන්න බොහෝ අය ඒ හින්දා මොනවා වේද දන්නේ නැති හින්දා බොහෝ අය කාර්යාලවලින් සමු ගන්නවා. ඒ වගේම තම තනතුරු වලින් ඉවත් වෙලා තිබෙනවා. අලුත් ආණ්ඩුවට සිය අවස්ථාව ලබා දීලා මේ අතර අයින් වෙලා තියෙන ශ්‍රී ලංකා ටුවරිසම් එකේ සංචාරක ආංශයේ වෙනුවෙන් සංචාරක ආයතනයේ වෙනුවෙන් එහි කිෂු ගෝමස් මහතා යනවා. කිෂු ගෝමස් විත් ෆෙයර්වෙල් ටු ශ්‍රී ලංකා ටුවරිසම් වාර්තා කරන්නේ අද ශ්‍රී ලංකා ටුවරිසම් බ්‍යුරෝ එකේ සභාපතිවරයා විදියට කටයුතු කරා
පහුගේ කාලය කිෂෝ ගෝමස් මහතා ඔහු ඉල්ලා අස්වන මේ අවස්ථාවේදී ඩෙලිFT පුවත් පත ස්ත්‍රස්ථලය වාර්තා කරන්නේ සම්බන්ධයෙන්. යනුව ඔහුත් ඉල්ලා අස්වලා තියෙන ඉතින් අලුත් කෙනෙකුට අලුත් ආණ්ඩුවට වැඩ කරන්න අවස්ථාව ලබා දෙමින් මෙලෙස ඉල්ලා අස්වන බව තමයි එතුමා සඳහන් කර තිබෙන්නේ. මේ අලුත් ආණ්ඩුව එනකම් බලාගෙන ඉන්නවා බොහෝ දෙනෙක්. ඉතින් ආණ්ඩුව සම්බන්ධයෙන් කතා කරද්දී තවත් හම්බන්තොට කංජි තෙල් පිරිපහදු ව්‍යාපෘතියට සිංගප්පූරු සමාගමකින් දැන්ට යෝජනාවක් ඇවිත් තිබෙන බව ඊයේ දවසේ සඳහන් කළා. අද ඩේලි FT පුවත්පතේ වාර්තා කරන්න ආයෝජන මණ්ඩල සභාපතිවරයාගේ ප්‍රකාශයක් එක්කයි ඊයේ ආයෝජන මණ්ඩලයත් මාධ්‍ය හමුවක් පැවැත්තුවා. එය බොහෝ විට ජනාධිපතිවරණයට පෙර රාජ්‍ය ආයතන මගින් පවත්වන අවසන් මාධ්‍ය හමුවට පත් වෙනවා. අද දවසේ පවත්වන මාධ්‍ය හමුව ඉතින් වෙනදට සාමාන්‍යයෙන් ආණ්ඩු මාරුවක් සිද්ධ වෙයි කියලා බලාපොරොත්තුවක් නැහැ. ඒ වගේම ජනාධිපතිවරයා මාරුවේ කියන බලාපොරොත්තුවක් නැහැ. බොහෝ නිලධාරීන් යන්නේ නැතුව ඉන්නවා. නමුත් මෙවර ඒ තත්ත්වය ටිකක් වෙනස් වෙලා තියෙන බව පෙන්눔 කරන බව තමයි පුවත්පත් වාර්තාවේ තියෙන්නේ. ඉතින් අපේක්ෂකයෙකුගේ ජයග්‍රහණය තහවුරු බව එහෙම නැත්නම් තහවුරු කියලා පැහැදිලි වුණාන් පස්සේ බොහෝ දෙනෙක් කරන්නේ අදාළ පුද්ගලයා සමග එක්කාසු වෙනවා. අදාළ පුද්ගලයා පහුගිය කාලේ කරපු කියපු දේවල් අමතක කරලා එතනින් ඉවත් වෙනවා. ඉතින් අද දවසේ පුවත්පත් වාර්තා බොහොමයක් මේ සම්බන්ධයෙන්ම වාර්තා කරලා තියෙනවා. අපි එනවා අද අරුණ පුවත්පතේ උපශීර්ෂයට. පූර්ව ප්‍රචාර කාලයේදී මෙවර ජනාධිපතිවරණ නිතිවිච හොඳ දේවල් වාර්තා කළ යුතුයි. වෙඩි බෝම්බ ඝාතන පැහැර ගැනීම මේ කිසිවක් නැහැ. පූර්ව ජනාධිපතිවරණ ප්‍රචාරණ කාලයේදී තමයි එක් මනුෂ්‍ය ඝාතනයක් පැහැරගෙන යාම බෝම්බ ප්‍රහාරයක් වෙඩි තැබීමක් මේ සියල්ල නොවෙන්නේ. මේ ඉතිහාසගත වෙනවා. ඉතින් මේ නිහඬ බව ඔහොමම තබන්න මේ ජනාධිපති මැතිවරණයේ ඉතිහාසගත කරන්න කියලා අපි හැමෝටගෙම ඉල්ලීමක් කරන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් අපේක්ෂකයන් තුළ ප්‍රධාන අපේක්ෂකයන් කිහිප දෙනා තුළ ඒ සම්බන්ධයෙන් වගවීමක් පෙන්නුම් කරනවා. සිය අපේක්ෂකයෝ විදියට සිය ඡන්දදායකයා පාක්ෂිකයා දක්වා මේ පණිවිඩය ගෙන ගිහිල්ලා තියෙනවා. වෙන්ද වගේ නෙමෙයි, පෝස්ටර් ගහන්න එපා, රණ්ඩු සරුවල් කරන්න යන්න එපා, අනවශ්‍ය ප්‍රශ්න ඇති කරගන්න එපා කියන එක. ඉතින් එය පෙන්නුම් කරන අවස්ථාවක් යනුව ප්‍රධාන අපේක්ෂකයන්ට කොතරම් වගකීමක් තියෙනවද, අපේක්ෂකයාට කොතරම් හඬක් තියෙනවද කියන එක මේ පාර ඔප්පු කරලා තියෙන අවස්ථාවක්. අද මේ පුවත්පතෙන් වාර්තාවක්. ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලයේ 2015 ලාභය කෝටි 2000යි, 2009 පාඩුව කෝටි 1000 කෝටි 200යි, 2015 පාඩුව 2019 පාඩුව කෝටි 1300යි. අවුරුදු 4ක් ඇතුළත විදුලි බල මණ්ඩලය මෙච්චර පාඩුවක් ලැබුවේ කොහොමද? ඒ අනුව තමයි ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලයේ මේ වසරේ අලාභයේ රුපියල් කෝටි 1300 ඉක්මන බවට මහජන උපයෝගිතා කොමිසම් සභාව ගණන් බලා තිබෙනේ. ජනාධිපතිවරයා නම් මේ කොමිසම් සභාවට චෝදනා එල්ල කරා පහුගිය දවසක පැවති මාධ්‍ය හමුවකදීම. කෙසේ වෙතත් පුවත්පත් වාර්තාවේ දක්වා තිබෙනවා පසුගිය වසරේ ලැබූ ලාභය, මේ පසුගිය 2015 ලැබූ ලාභය සහ 2019 පාඩුව සම්බන්ධයෙන් කතා කරද්දී කොහොමද මේ තත්ත්වය ඇති වුණේ කියලා. විශේෂයෙන්ම අකාර්යක්ෂම පාලනය, හදිසි විදුලි මිලදී ගැනීම, රුපියල් කෝටි ගණන් නිරපරාධය වැය කිරීම, මේ සියල්ල තමයි මේට හේතු වෙන්නේ. මෙරට පාඩු ලබන ප්‍රධාන ආයතන හතර ඇතුළත විදුලි බල මණ්ඩලය තිබෙනවා කියලා ජනාධිපති මෛත්‍රී පාලසිරිසේන මහතා ප්‍රකාශ කළා. 2015 කෝටි 200ක් ලාභ ලබලා 2019 පාඩුව කෝටි 1300ක් වෙනකොට මොනවද හිතෙන්නේ කියන එක තමයි අහන්න තියෙන. ඉතින් එක එකයි එක එක කියලාට ඕන ඕන විදිහට පාලනය කරා. කොහොම හරි හදිසි මිලදී ගැනීම ගත්තා. තව නැවුගෙනල්ලා විදුලිය ලබා දුන්නා. මේවා ඔක්කොගෙම ආපු සල්ලි ටික සාක්කු වලට දාගත්තා. අවසානයේ රටේ ජනතාවට මහා බරක් ලබා දීලා තිනවා. රට පුරා සියලු පාසල් අද නිවාඩු සාමකාමී බව මාර්ගයේ තිබෙන්නේ ඒ එක්තරා හේතුවක් වෙනවා. පාසල් වෑන් රථ හෝ දරුවෝ රැගෙන ඉන්නේ නැහැ අද උදෑසන. ඒ අනුව ජනාධිපතිවරණය සඳහා ඡන්ද මධ්‍යස්ථාන සහ ගණන් කිරීමේ මධ්‍යස්ථාන ලෙස පාසල් යොදා ගැනීම නිසාවෙන් තමයි මේ සම්බන්ධයෙන් අදාළ නිමාඩු පාසල් වලට දරුවන්ට ලබා දී තිබෙන්නේ. අද දවසේ දිවයින පුවත්පතේ සිරස්තල වාර්තාව මේ ගෙනෙන්නේ. මේ අතරම තමයි නියුන් දරුවෝ වාසනාවන් කියලා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ජනාධිපති මන්දිරයේදී ඊයේ මුදල් ත්‍යාග පිරිනැමුවේ මේ චාරූප වාර්තාව දක්වා තිබෙන්නේ. එය එනුව උදයාර සිනිවිරත් මහතා චාරූප ඉන්නෝ නියුන් දරුවන් සිටින පවුල් 69ක් වෙනුවෙන් මේ මුදල් පරිත්‍යාග කිරීම ජනාධිපතිවරයා අතින් සිද්ධ වුණා. එය මතක් කරනවා අද දවසේ. අද තවත් පුවත්පත් කිහිපයකට අප ආවෝතින් ගුවන් සන්තරණ ගාස්තු වැඩි වෙනවා. යනුව නව ගුවන් ගාස්තු සංශෝධනය මගින් වැඩිපුර රුපියල් මිලියන 325ක ආදායමක් ලබා ගැනීමට බලාපොරොත්තු වන බව අද වාර්තා කරන පුවත්පතේ උපශීර්ෂ වාර්තාවක් විදියට. යනුව එකපාරට ගුවන් සන්තරණය කිව්වන් පස්සේ මේක සමහරට තේරෙන්නේ නැතුව ඇති. ශ්‍රී ලංකා ගුවන් සීමාවට ඉහළින් පියාසර ගුවන් යානාවලින් නායකයන් ගුවන් සන්තරණ ගාස්තුව අපේ රටට උඩින් යනවනම් 50% රටට විතරන්නේ මේ රටේ ගුවන්
ගුවන් වපසරියට. එයනුව මේ සියර පනස්සතකින් මේ ගාස්තු වැඩිකිරීමට ප්‍රවන්හන හා සිවිල් ගුවන්සේ අමාත්‍යංශය තීරණය කරතිවෙනවා. එවගේ වසර තිස්සරකට පසුව සිදුකරතිවන මේ ගාස්තු සංශෝධනය ලබන වසරේ පෙබරවාරි පළමින්දස් සිට ක්‍රියාත්මක වෙන බව අද පුවත්පත් වාර්තාව කියන්නේ. ඒ අතරේ මම යනවාද තවත් පුවත්පත් දෙක උපශීර්ෂ වාර්තාවන් වලට. මේ අතරම මේ ඡන්දය සම්බන්ධයෙන් තමයි බොහෝ කතා වාර්තා කරන්නේ පුවත්පත්වල. ඒ අනුව අපි උපුටා දක්වනවාද ඩේලි මිරර් පුවත්පතේ සිරස්තලයක්. ඒ අනුව ශ්‍රී ලාංකික ලෝ වෙනස් කළ හැකි පුද්ගලයන් සිය දෙනා අතරට ශ්‍රී ලංකාවේ ජයත්මා වික්‍රමනායක තේරීපත්ව ඇති බව වාර්තා වෙනවා. ඩේලි මිරර් පුවත්පත ඒ සම්බන්ධයෙන් ඇගේ ඡායාරූපයක් සමග වාර්තා කරන්නේ. ඒ අනුව ටයිම්ස් 100 නෙක්ස්ට් එකට ජයත්මා මං ටයිම්ස් 100 නෙක්ස්ට් වාර්තා කරන්නේ. ඒ අනුව අනාගතයේදී ලොව වෙනස් කළ හැකි පුද්ගලයන් නායකයන් සිය දෙනා අතරට ඒ අනුව රයිසින් ස්ටාර්ස් විදිහට වාර්තා කරවුණු වාර්තාවක් කීපලඳ ඇමරිකාවේ ටයිම් සංග්‍රහ පළ කළ වාර්තාවට අනුව ලංකාවේ සමාජ ක්‍රියාකාරණික වන ජයත්මා වික්‍රමනායක මහත්මිය නම් කර තිබෙනවා. ලංකාදීප පත්පත උපශේෂ වාර්තාව ජයත්මා වික්‍රමනායක ටයිම් සංග්‍රහවෙන් නම් කළ අනාගත නායකයන් අතර ඉන්නවා කියලා. ඒ අනුව මේ ලැයිස්තුව සංගරාව විසින් පළමු වතාවට නම් කරන්නේ ව්‍යාපාරික සෞන්දර්ය දේශපාලනය විද්‍යාව සෞඛ්‍ය ඇතුළු ශේෂ්‍ර ගණනාවක් ඉන්න පුද්ගලයෝ සිය දෙනෙක් මේට ඇතුල් වෙනවා. එනු මෙහි සිටින ලාබාලම් පුද්ගලයාට අවුරුදු 14ක් වයසින් වැඩිම පුද්ගලයා අවුරුදු 44යි. ශ්‍රී ලංකා විජයත්ම වික්‍රමනායක එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයාගේ තරුණ කටයුතු පිළිබඳ නියෝජිතවරිය ලෙස කටයුතු කරනවා. බෙන්තොට ඉපදී පාවසර ශිෂ්‍යත්වය පාසලා විශාඛයකට ගිහිලා කොළඹ විශ්වවිද්‍යාලයෙන් ඉගෙනගෙන 2015 පාර්ලිමේන්තු සේවා විභාගයේ ලංකාවේ පළවෙනියා වෙලා 2016 පරිපාලන සේවා විභාගයෙන් ඉංග්‍රීසි මාධ්‍යයෙන් ලංකාවේ සමත් වුණා. එන්න එකම කෙනා වෙලා අද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මේ දූතවරියක් විදිහට වැඩ කරන්න හැකියාව ලැබීම පිළිබඳ සතුටු වෙන බවයි සටහනක් තබා තිබුණා. ඒ වගේම නිදහස් අධ්‍යාපනයෙන් උගත ලද කෙනෙක් බදුගෙවල මට උගන්වපු ලංකාවේ හැමෝටම ස්තුතියි පින් කියලා මේ අවස්ථාවේදී අය සිය Facebook සටහනක් තබා තිබුණා. අප ඒ සම්බන්ධයෙන් දුටුවා. ඒ අය ලංකාවට ආඩම්බරයක් ගෙනෙනවා. මේ අතරේ තමයි ඩේලි මිරර් පුවත්පතේ වාර්තා කරන්නේ. Please give me another chance. ජුට් සමන්ත අද කියන් ඩෙලි මිර පුවත්පතේ සිරස්තලය මට තව අවස්ථාවක් දෙන්න කියලා කියනවා. යනු රෝයල් පාක් චූදිතය රෝයල් පාක් ඝාතකයා විසින් තමයි මේ ඉල්ලීම ඉෂ්ට මේ ඉල්ලීම කරන්නේ. ඒ අනුව මම අවුරුදු ගණනාවක් සිරගතව සිරි පුද්ගලෙක්. මම එදා හිට පුද්ගලයා නෙමෙයි අද. මම වෙනස් වෙලා ඉන්නවා. ඒ හින්දා මං ගැන හිතන්න මටත් අවස්ථාවක් දෙන්න කියලා අදාළ පුද්ගලයා ඉල්ලීමක් කළා තියෙනවා. ඉතින් අපි මං හිතන්නේ මේ රටේ ජනතාවට තියෙන මේ පුද්ගලයෙක් සම්බන්ධ ප්‍රශ්නයක් නෙමෙයි. මේ රටේ ජනතාවට තියෙන එකම ප්‍රශ්නේ මේ රටේ ජනාධිපතිවරුන්ට හිතුමනාපේ හිතිච්ච විදියට එක එක පුද්ගලයෝ විවිධ වර්ධ සම්බන්ධයෙන් චෝදනා ලැබූ සමාජයේ යම්කිසි ප්‍රකම්පනයක් ඇති කළ හැකි සිද්ධීන් පිළිබඳ අදාළ පුද්ගලයෝ මේ විදිහට නිදහස් කරන්න ගියොත් මොකද වෙන්නේ කියන කාරණය. ඒ වගේම කොහොමද අනික් පාර්ශ්වයේ සාධාරණයක් බලාපොරොත්තු වෙන්නේ කියන කාරණය. ඒ වගේම කොහොමද ඔහු විතරක් ඔබ විතරක් විශේෂ තෝරා ගැනීමට ලක්ුණේ කියන කාරණය. මනම් එවැනිම තවත් පුද්දරය ගණනාවක් ඇතුළේ ඉන්නවා. ඇයි ඔවුන්ට එම නිදහස හිමි නොවුනේ කියන කාරණය. ඒ වගේම තමයි මුදල බලය හමුවේ සියල්ල යටවනවාද කියන ප්‍රශ්නේ. මේයි ප්‍රශ්නේ. නැතුව තනි පුද්ගලයෙක් එක්ක තියෙන ප්‍රශ්නයක් නෙවෙයි මේක. ඉතින් ඒ හින්දා ඔහු කියන්නේ මට අවස්ථාවක් දෙන්න කියලා. ඔබට අවස්ථාව දීම නෙවෙයි මෙතන ප්‍රශ්නේ කියන එක මම හිතන රටේ ජනතාව තේරුම් ගත යුතුයි. අපි කෙටි විරාමයකට යන්න සූදානම්ින් ඉන්නවා. තවත් සවිස්තරාත්මක තොරතුරු වාර්තාවක් පුවත්පතේ තියෙනවා. පුවත්පත්වල තියෙනවා. මේ විරාමයෙන් අනතුරුව ගෙනෙනවා ඒ සියල්ල. Derana Aruna Sri Lanka's breakfast show Derana Aruna Pradhana Anugrahaya Estimont Sama Anugrahaya Champion Apita Champion Sunquick Vision Care Shampoo ekai dye ekai dekama ekata 2 in 1 na විනාඩි 5න් සති 4ක් පවතින කළු පැහැ ජීවිතයේ හැඩයට ගෙවන්න good look hair dye shampoo තීරණාත්මක අවස්ථාව පැමිණ තිබේ. ඔබේ මීළඟ ජනාධිපති කවුද? පිළිවදන් වෙනුවෙන් ඔබේ ප්‍රමුඛ තේරීම අද දෙරණ 24 ප්‍රවෘත්ති බලකාය සමග ඔබේ අත්දැකීම් තීව්‍ර කරන අද්විතීය ආවරණයෙන් සහ තාක්ෂණයෙන් ප්‍රබල සහ ප්‍රමුඛතම මැතිවරණ අනාවරණය. අද දෙරණ election night live only on Sri Lanka's election network.
SLT ෆයිබර් 1212 මතන්න. මංචි චොක්ලට් ක්‍රීම් බිස්කට් පරණ ඇසුරුමින් අලුත් ඇසුරුමකට මාරු වුණා. නියම කොකෝ රසද චොක්ලට් රස තවත් වැඩි වුණා. මංචි චොක්ලට් ක්‍රීම් බිස්කට් හැම කටකම චොක්ලට්. ඕනෑම හදිස්සියකදී නොමිලේ ගිලන් රදයක්. සුවසිරි ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. අපේ විශ්වාසයට විශ්වාසය කළ ෆේෂියා. වෙජිටේරියන්ද? නෑ. ඔව්. කැරට් තමයි කැමතිම. කැරට්? ඇයි? පාවෙද්ද? එතකොට බොන්නේ? බොනවනම් බොන්නේ තේ තමයි අංකල්. ඔය රෝසා. රෝසා කිව්වේ අංකල්? ඉදර හිටියේ රෝසා කැකුල. රෝසාද? පෙම්මදිරා. සාරු සාරු. බීල මොටද රෝසා නැතුව රෝසා. නැද තාත්ති? රෝසා කහට ගත සිත උණුසුම් කර රස නහර පුබුදයි. උංගර සර්ප කීවට මගේ නම කළු කුමාර. කුමාරෙක් වුණත් මං යකෙක්. අනෙක් අතට යකෙක් වුණත් මං කුමාරයෙක්. ෆ්‍රැන්කිට ඇත්තටම තිබ්බේ පොසෙස් එක. කඩ වැහුවට වැඩක් නෑ. මං රිංගන්නේ රස නහර වලට. செல்லமத நதர கிரபந்தக்கடியா விஸ்வாசே சஹ அவிஸ்வாசே இம கொதனகவுவ யதார்த்தின் பிததயை சிதா உவு யதார்த்தே வெதம திவுகிய கர சரப ටෙලිවිෂනේ ප්‍රථම ප්‍රදර්ශනය මේ ඉරිදා උදේසන 9ට. දරුවන්ට බෙහෙත් දෙනකොට නියම මාත්‍රාව ගැන වඩා සැලකිලිමත් වෙන්න ඕන නේද? පිටිවලින් මාත්‍රාව මැනීම අසීරුයි. ළමා පැනඩෝල් මිනුම් ඒකකෙන් ගැළපෙන මාත්‍රාව මැන ගැනීම පහසුයි. කවදාවත් මනින්න බැරි එකම දේ අම්මගේ ආදරේ. ළමා පැනඩෝල්. තාත්තේ මේ මල් ලියපු රචනාව. හෙලෝ. මම එන ගමන් තු බඩගින්නේ. මං හදන්න පරිස්සමෙන් එන්නකෝ. තාත්තේ මට බඩගිනේ. මෙන්න රයිස් හරි රසයි. ඊසි රයිස්. කීල්ස් ක්‍රෙස්ට් ඊසි රයිස්. දෙකම එකට දානවා. පියන වහලා. විනාඩි 5ක් ඉන්නවා. හරි රසයි. රයිස් නිසා හරි ගුණයි. කීල්ස් ක්‍රෙස්ට් ඊසි රයිස්. විනාඩි 5ෙන් රෙඩි. SFT නම් ප්‍රසාත් වික්‍රමසිංහ ප්‍රතිපල තියෙන පන්තිය. SFT නම් ප්‍රසාත් වික්‍රමසිංහ ප්‍රතිපල තියෙන පන්තිය. මෙනුලි උඩුපියන් පත්තේ ස්ටිකරේ පිටුපස අංකයේ සූරා 0766 37 57 57 අංකයට SMS කරන්න. මෙනුලි තෑගි වාසනා රස හඳුනන ගෘහණියන්ට මෙනුලි වෙතින් මුළු තැන්ගේ උපකරණ. Fair and Handsome Instant Fairness Face Wash. ජීවිතේ නේදී ඇටියට. මේ වගේ හෙන්සම් වෙන්න. Derana Aruna Sri Lanka's breakfast show Tabo torotoru tiyena gen ete issalla api yanawa methiwana komisame sabhapathuma Mahinda Deshapriya mahatmayage prakashana mokada kiyanne den avahira karanna veida samaja jala nadda එම වෙන එකක් නෑ කියලා විශ්වාස කරනවා. කෙසේ වෙතත් ඊයේ තිල්ලිම් කීපයක් කර තිබුණු බව සඳහන් වෙනවා. මේ අතර මහින්ද දේශප්‍රිය මහත්මයා ප්‍රකාශයට යනවා අප මුලින්ම. ඡන්දය පාවිච්චි කිරීමට පැමිණෙන තැනැත්තන් විශාල අවකණ්ණාඩි හෝ මුහුණු ආවරණ පැළඳ සිටි නම් ඡන්දපොළ තුලදී අනන්‍යතාවය පරීක්ෂා කරන නිලධාරියාට එම මුහුණු ආවරණ අවකණ්ණාඩි යනාදිය ඉවත් කර ස්වකීය මුහුණ නිරාවරණය කළ ඉම අත්‍යවශ්‍යයි. එමෙන්ම එම ආවරණ නැවත පැළඳිය හැක්කේ දෙවන නිලධාරියා විසින් නම හඬ නගා කීමෙන් අනතුරුව ස්වල්ප මොහොතක් ගත වීමෙන් පසුයි. මක් නිසාද යත් ඡන්ද නියෝජිතයන්ටද ඔවුන්ගේ අනන්‍යතාව සැකහැර දැන ගැනීම අවශ්‍ය වන බැවිනි. තේරීම් භාර නිලධාරීගේ හෝ මැතිවරණ කමිෂන් සභාවේ ලිඛිත අවසරය නොමැති කිසිවෙකුට ඡන්ද පොළ තුල ඡායාරූප ගැනීම හෝ වීඩියෝ කිරීම සම්පූර්ණයෙන්ම තහනම් බව කාරුණිකව දන්වා සිටිනු ලැබේ. එමෙන්ම
චන්ද පොළ තුළ ජංගම දුරකථන භාවිතා කළ හැක්කේ ජේෂ්ඨ චන්දස්ථානධිපතිවරයාට හෝ ඔහුගේ අවසරය ඇති නිලධරයෙකුට පමණකි. කිසිදු දේශපාලනඥයෙක්ගේ හෝ ප්‍රභූවරයෙක්ගේ හෝ කිසිදු අංගාරක්ෂකයෙකුට චන්ද මධ්‍යස්ථානය තුළට පැමිණීමට අයිතිවාසිකම් නැත. සමාජ ජාලවල අසත්‍ය ප්‍රකාශ, වෛරී ප්‍රකාශන සහ අපේක්ෂකයන් ප්‍රවර්ධනය කිරීමේ දැන්වීම් සහ නොයෙකුත් සටහන් ඡායාරූප පළවන බව දිගින් දිගටම පැමිණි ලැබෙමින් පවතී. අද දින මැතිවරණ කමිෂන් සභාවේ සභාපතිවරයා විසින් කරන ලදැයි කියන ලද අසත්‍ය ප්‍රකාශ මෙයට පෙර පළ වූවාක් මෙන් නැවතද ප්‍රචාරය වීමට පටන්ගෙන තිබූ අතර එය ෆේස්බුක් ආයතනය වෙත පැමිණිලි කිරීමෙන් ඉවත් කිරීමට පියවරගෙන තිබේ. මේ තත්ත්වය දිගින් දිගට පැවතුනොහොත් සමාජ ජාල අවහිර කිරීමේ තත්ත්වයකට වුවද යෑමට සිදුවනු ඇති බවට සමාජ ජාල පරිහරණය කරන්නන්ට දන්වා සිටිනු ලැබේ. අවාස් වලින් ගන්න සෑම නිෂ්පාදනයකටම වටිනා නත්තල් තෑග්ගක්. ඇංක විශ්වාසය බලන්න ඔබත් නව ශ්‍රීලංකේට එන්න. වැඩි විස්තර සඳහා පැකට්ටුව පිටුපස බලන්න. ඇංක අසම සම විශ්වාසය. අපි දැන් මේ වගේම තමයි ඊයේ මැතිවරණ කොමිසමේ සභාපතිතුමා දල නිලධාරීන් හමුවීම සඳහා ගියා අදාළ පක්ෂවල දේශපාලන නියෝජිතයින්. ඒ අනුව මොනවද කිව්වේ ඔවුන්ට මැතිවරණ කොමිසමේ සභාපතිතුමා? අපිට විශේෂයෙන්ම ඡන්ද මධ්‍යස්ථාන පහක ඡන්ද ප්‍රමාණය අධික නිසා මේ ඒවට පෝලිං තුනක් දාන්න තීන්දු කරා. ඒක සඳහා අපේ පෝලිං ඒජන්ට්ලා දෙන්න වෙනුවට තුන් දෙනෙක් පත් කරන්න කටයුතු කරා. එච්චරයි. අනිත් ඒවා ගැන අපි කතා කරන්න හොඳ නැහැ මේ තානම් දවස්නේ. මේ මැතිවරණය අපේ රටේ තිබුණු මැතිවරණ අතරින් ඉතාමත්ම සාමකාමී මැතිවරණය. කිසිම ප්‍රචණ්ඩත්වයක් නැහැ. ඉදිරි දින දෙකත් මේ විදිහටම ආදර්ශමත්ව පවත්වාගෙන යන්නේ කොහොමද කියන කාරණය ගැන අපි සාකච්ඡා කළා. සමාජ මාධ්‍ය තහනම් කිරීමක් සම්බන්ධයෙන් නෑ, කිසිසේත්ම සමාජ මාධ්‍ය තහනම් කරන්නේ නැහැ. එහෙම සමාජ මාධ්‍ය තහනම් කිරීමට කිසිදු පියවරක් නොගන්න බව මැතිවරණ කොමිසම සඳහන් කළා. සමාජ මාධ්‍ය සහ මුහුණු පොත Facebook මේ මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත්වන තුරු తాවකාලිකව නතර කරන්න අත්හිටවන්න ඕනේ කියන යෝජනාව බහුතරයකකින් ඉදිරිපත් වුණා. කොමසාරිස්තුමා මේ පිළිබඳ අවධානය යොමු කරනවා කිව්වා. TRC එකත් එක්ක මේ ගැන සාකච්ඡා කරලා සුසු පියවරක් ගන්නවා කියලා දැන් දුන්නා. මාධ්‍ය ආයතන කිහිපයක මැතිවරණ විකාශනය තහනම් කරනවා කියලා මාධ්‍ය උපමා නොපිලිපදිමින් දිගින් දිගටම කටයුතු කිරීම සම්බන්ධයෙන් කොමිෂන් සභාව විශාල කලකිරීමකින් අදහස් පළ කරේ. කොමිෂන් සභාව විදියට මැතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීමේදී ඒ අයට ඒ ලබා දිය යුතු ප්‍රමුඛතාවය ලබා නොදී කටයුතු කරන්න උත්සාහ කරනවා කියන එක සභාපතිතුමා ප්‍රකාශ කර සිටියා. ඒ කතා මේ කතා ඔක්කොම අතරින් මැතිවරණ නිරීක්ෂකයෝ කියන කතා බොහොමයක් තිබෙනවා. ඒ අනුව ඔවුන් සඳහන් කර තිබෙන්නේ මේ නිරීක්ෂණය ඉතාමත්ම සාමකාමීව පවතිනවා කියලා. විශේෂයෙන්ම ඡන්දය දාන්න කොළඹින් 116ක්, මධ්‍යස්ථාන 11000, මධ්‍යස්ථාන 1175ක් වෙන් වෙලා තියෙනවා. මෙවර ජනාධිපතිනේ කොළඹ දිස්ත්‍රික්කයේ තත්ත්වය මෙහිමයි. කොළඹ දිස්ත්‍රික්කයේ ඡන්දපොළ මධ්‍යස්ථාන 1175ක් පිටනෝ කාන්තාවන් සඳහා පමණක් වෙන ඡන්දපොළ මධ්‍යස්ථාන කිහිපයකුත් තියෙනවා. මේ අතර විශේෂයෙන්ම DSN නායක විද්‍යාලය සහ රාජකීය විද්‍යාලය තමයි ගණන් කිරීමේ මධ්‍යස්ථාන තියෙන්නේ. අද මතක් කිරීම ඒ පිළිබඳව ලංකාදීප පුවත්පතේ සිරස්තලෙන් ඡන්දේ ඔබේ අයිතියක්. ඒ නිසා ඡන්දය දාන සියලු දෙනාම එන්න කියලා මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගේ ප්‍රකාශයක්ම තමයි පුවත්පතේ වාර්තා කළ තියෙන්නේ. ඉතින් මේක හැමතැනම උපුටා දැක්වුවා. අද පුවත්පතේ මතය අතිරේකයේ මේ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සමග ගෙනෙන සටහන, සමස්ත මැතිවරණ ප්‍රචාරණ කාලය අවසන් වෙලා තියෙන වෙලාවේ මැතිවරණ පැමිණිලි කරන්න පුළුවන් කොහොමද කියලත් මැතිවරණ කොමිසම කියනවා. මේ අතර ඊයේ ලේසි නෑ මේ ඡන්දය දාන්න ජනතාව යනවා කියන එකත් මාර පොලිමක් තිබ්බේ. ගිහිල්ලා බැලුවනම් බස් එකක නැගලා ගමේ යනවා කියන එක ඇත්තටම ඡන්දේ දාන්නේ නෝඩට අමාරුයි. ඡන්දේ දාන්නේ නැන ගමේ යනවට වඩා අමාරු වැඩක්. මොකද මව්බිම් පුවත්පත කියනවා ඡන්දේ දාන්න ගමට යන කොටුවේ දුම්රිය පොලේ මහා පිරිසක් ඊයේ හිටියා, දකින්නට හිටියා කියලා. කියන අද නිමාඩුව වුණ අරගෙන තියෙන බොහෝ පිරිසක් යනුව ඊයේ පස්වරුවේ ජනතාව රැඳී සිටි ආකාරය තමයි මේ චාරුප වාර්තාව දක්වා තිබෙන්නේ. දිගු පොලින් දකින්නට තියෙනවා. අද මේ තත්ත්වය තවත් වෙනස් වේවි. අද මීටත් වඩා මේ දිගු පොලින් දකින්නට පුළුවන් වේවි කියලා අප මේ වෙලාවේ මතක් කරනවා. ඒ හින්දා ජනගමනක් වේලාසන යන්නේ. අපි යමු මැතිවරණ නිරීක්ෂකයෝ මොකද ඊයේ මේ ගැන කිව්වේ කියලා අහන්න.
සංඛ්‍යාත්මකව බැලුවත් සිදුවීම්වල ස්වභාවය දිහා බැලුවත් ප්‍රචණ්ඩත්වයේ සැලකිය යුතු අඩුවක් අපිට දකින්නට තිබෙනවා. ඒ වගේම ප්‍රචාර කටයුතු වල පෝෂක කටවුට් ප්‍රදර්ශනයේ සැලකිය යුතු අඩුවක් දකින්නට තිබෙනවා. ඒ වගේම පොලිතින් භාවිතයේ සැලකිය යුතු අඩුවක් දකින්නට තිබෙනවා. අපිට වාර්තා වුණේ තර්ජනය කිරීම පහර දීම ආදී 38ක ප්‍රමාණයක් පමණයි. නමුත් සමස්තයක් වශයෙන් මැතිවරණ ඉතාමත්ම සාමකාමී වාතාවරණයක පැවැත්වුවා. හෙට දිනේදී සමස්ත දිවයින පුරාම අපි ජංගම නිරීක්ෂණ රථ 210ක් පමණ යොමු කරනු ලබනවා. මේ මැතිවරණ කාල සීමාව ඇතුළතදී රාජ්‍ය දේපළ ආභාවිතා වීම ඊයේ දින වන විට සමස්ත පැමිණිලි ප්‍රමාණය අපිට 112ක් වාර්තා වෙලා තියෙනවා. මේ 112න් පැමිණිලි 88ක් අපි තහවුරු කරගෙන තියෙනවා. මේ පැමිණිලි දිහා බලපුවාම විශේෂයෙන්ම රජයේ සතු වාහන රජයේ ආයතනයට අදාළව පත්වීම් ලබා දීම, ඒ වගේම ඡන්දදායකයන් සඳහා බඩු බාහිරාදිය බෙදා දීම, ඒ වගේමම රාජ්‍ය නිලධාරී නීති විරෝධී ආකාරයෙන් දේශපාලන කටයුතු නියලීම් යන ආදී දේශපාලන කටයුතු සඳහා යොදා ගැනීම් බහුලව තියෙනවා. ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශයේ විසින් මේ මැතිවරණ කාල සීමාව තුළදී පුවත්පත් අතිරේක දෙකක් නිකුත් කරලා තිබ්බා. වැඩිහිටියෝ කියන පුවත්පත පළ කිරීම සඳහා රජයේ මුදල් යොදාගෙන තිබෙනවා. This has been a very ideal elections this time. So it has been more peaceful. It's a lot better than the previous ones. අපි යනවා ඇතුළු පිටුවලට. ඒ අනුව නිහඬ කාලයේ සෙල්ලම් බෑ, වීඩියෝ කර නීතිය හමුවට ගේනවා, රැස්වීම් බෑ, පෙළපාලි බෑ, ඡන්ද පොලිසියට මීටර 500ක් ඇතුළත සියලු කටවුට් ගලවන්න ඕන, ගණන් කිරීමේ මධ්‍යස්ථානට STF ආරක්ෂාව දෙනවා, කැරලි මර්ධන කණ්ඩායම 153ක් සිරුවෙන් තියලා තියෙන්නේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කිව්වේ ජනාධිපතිවරණ වෙනුවෙන් කාර්යාල වර්ග 4ක් නම් කර තිබෙන බවද සඳහන් කරා. ඉතින් අපි එතුමයි කතාවත් අහලා මෙමු. නිහඬ කාලය ඊයේ මධ්‍යම රාත්‍රියේ ඉඳලා ජනාධිපතිවරණයේ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කරලත් සතියක් ගත වෙනතුරු බලපැවැත්වෙනවා. මේ නිහඬ කාලය තුළදී රැස්වීම් පැවැත්වීම තහනම් වෙනවා. අපි ශ්‍රී ලංකා පොලිසිය වශයෙන් දැඩි විමසිල්ලෙන් පසු වෙනවා. මේ නිහඬ කාලය තුළදී නීති උල්ලංඝනය කළොත් අපි ඒ පිළිබඳව දැඩිව කටයුතු කරනවා. මේ නිහඬ කාලය තුළදී ප්‍රචාරණ කටයුතු සිදු කරන තැනැත්තන්ව අපි වීඩියෝ ගත කරනවා. අපි පැහැදිලිවම කියන්න ඕන සියුම් වීඩියෝ කැමරාත් අපි පොලිස් කොට්ටාස වෙත ලබා දීලා තියෙනවා. ඉන් අනතුරුව ඒ වීඩියෝ දර්ශනකරු අධිකරණයට ඉදිරිපත් කරනවා. ඒ වීඩියෝ දර්ශන අනුව මේ සැකකරුවන් හඳුනාගෙන ඒ සෑම කෙනෙක්ම අත්අඩංගුවට අරගෙන අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරනවා. මේ අතර තමයි ගාල්ලේ මාධ්‍යවේදියෙකුට මැර ප්‍රහාරයක් එල්ල වී ඇති බව රස පුවත්පත කියන්නේ. මාධ්‍යවේදී ලසන්ත විජේරත්න මහතාගේ ගාල්ල අපරාධුව මීපේ පිහිටි නිවසට ඊ අල්විම නාඳුන්න කල්ලියක් විසින් ප්‍රහාරයක් එල්ල කරලා බරපතල තුවාර ලබලා තියෙන බව, ඒ මහතා ඒ අනුව රෝහල් ගත කර තිබෙන බව සඳහන් කරනවා. ඊ අල්විම මුහුණ ආවරණ පැළඳ පැමිණි හතර දෙනෙකුගෙන් සමන්විත නාඳුන්න කල්ලියක් විසින් මේ ප්‍රහාරය එල්ල කර ඇති බව සඳහන් කරනවා. සමහර පුද්ගලයෝ තුවක්කු වලින් සන්නද්ධව පැමිණි බව සඳහන් කරනවා. එතුමාගේ අතකට තියුණු ආයුධකින් පහර දීලා තිබෙන බවද මේ පුවත්පත් වාර්තාවේ සඳහන් කර තිබෙනවා. ඉතින් නිදහස් මාධ්‍යවේදියෙකුට එල්ල වෙච්ච ප්‍රහාරයක්, ඔහු රෝහල් ගත වෙලා ඉන්නෝ චාරු පුවත්තාව රැසේ. මේ අතර අද මව්බිම් පුවත්පත කියන්නේ මාධ්‍යයට තර්ජනය ගැන හකීම් ටෙරහිව පොලිසියට පැමිණිල්ලක් කියලා. ප්‍රේමනාත් සී දොළවත් නීතිඥවරයා විසින් මේ පැමිණිල්ල ඉදිරිපත් කරන්නේ තම රජයේ බලයට පත් වූ පසුව සිදුවන දේ පිළිබඳව පෞද්ගලික විද්‍යුත් නාලිකා දෙකක් සම්බන්ධව. කියන්නේ අපේ නාලිකාවයි තවත් නාලිකාවක් සම්බන්ධව තමයි මේ ප්‍රකාශ කළේ රවු හකිම මාත්‍යවරයා. ඉතින් කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කළ තියෙනවා අදාළ මේ නීතිඥ මහත්මය ගිල පොලිසියට. ඔහුම විසින් ඉදිරිපත් වෙලා වත්මන් රජයේ වස්සා විරෝධී ක්‍රියාකාරකම් මේ සියල්ල සම්බන්ධයෙන් මෙහෙම පෙන්නපු අවස්ථාවේ මේ චෝදනාවන් මේ තියෙන දේවල් පිළිබඳව ජනතාවට සත්‍ය තොරතුරු දීම සම්බන්ධයෙන් එම නාලිකා දෙකට එරෙහිව අමාත්‍යර අනතුරු අංගවා තිබෙන බව, ජනතාවගේ තොරතුරු දැනගැනීමයි මේ හරහා උල්ලංඝනය වීමක් සිදුවන බව ඔහු සඳහන් කර තිබෙනවා මේ පැමිණිල්ල හරහා. මේ අතර නිශ්ශංක සේනාධිපති හා පාලුත් ප්‍රනාන්දුට එරෙහි අල්ලස් නඩුව පෙබරවාරි 14 වෙනිදා ආරම්භ කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ශෂි මහේන්ද්‍රන් මහතා නියම කළා. රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති පිළිබඳව අධිකරණ වෛද්‍ය වාර්තාවක් ඇඳවීමට පියවර ගන්නා ලෙසද විනිසුරුවරයාහිදී බන්ධනාගාර නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. මේ අතර අපේ අපොස සාමාන්‍ය පෙළ විභාගය දෙසැම්බර් 2 වෙනිදා සිට 12 වෙනිදා දක්වා පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙන බව කියන්නේ විභාග කොමසාරිස් ජෙනරාල් වරයා. මේ අනුව ප්‍රවේශ පත්‍ර සමග ජාතික හැඳුනුම්පත් වළංගු විදේශ ගමන් බලපත්‍රය, වළංගු රියදුරු බලපත්‍රය ඉදිරිපත් කළ යුතු වෙනවා කියලා මතක් කරනවා. මේ වළංගු රියදුරු පත්‍රය ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් කතා වන වෙලාවේ ඔබට හිත කියන්න තියෙන්නේ ඔබේ රියදුරුපත් ගමන් බලපත්‍රය අරගෙන පිටිපස්ස බලන්න. අලුත් ඒ වගේ පිටිපස්සේ තියෙනවා
ඒ දවසේ තමයි කියන්න ඔබේ රියදුරු රියදුරු බලපත්‍රයේ කොච්චර කාලයක් වළංගු වෙනවද කියලා. ඒක වළංගු නැත්නම් ඒක අරගෙන යන්න එපා ඡන්දපොලට. ඒක අරගෙන ගියාට ඔබට ඡන්දේ දාන්න හම්බෙන්නේ නැහැ වළංගු නැති එකක් නම්. ඒ හින්දා ඒ වෙනුවට අරන් යන්න හැඳුනුම්පත, ඒ වෙනුවට අරන් යන්න ගුවන් ගමන් බලපත්‍රය වළංගු අරගෙන ගියොත් ඔබට පුළුවන් ඡන්දේ භාවිතා කරන්න. නැත්නම් ඡන්දපොලට ගිහලා අයියෝ මගේ ගන්න බෑ කිව්වනේ අපාපහු කරා ගෙදර වෙලා යන්න කම්මැලි කියලා ඉන්න එපා. අරගෙන යන්න ගිහිල්ලා දාන්න ඡන්දේ කියලා මතක් කරා වන්න වෙන්න පුළුවන් දේවල්. අද ලංකා දීප වාර්තාව කොළඹ ගෙවල් ඇතුලේ ගෑස් කඩ තියෙනවා කියලා කියන්නේ. කොළඹ නගරයේ නිවාස ආශ්‍රිතව අනාරක්ෂිත ලෙස පවත්වාගෙන යන ගෑස් සල්වි මධ්‍යස්ථාන හතු පිපෙන්නක් මෙන් වැඩි වෙලා තියෙනවා. පොන්චි කඩයක් දැම්මෙන් පස්සේ ලේසි කඩේ කට්ටිය කඩේ ආශ්‍රිත ගෙවල්ල කට්ටිය ගෑස් එකක් ගන්න එන්නේ කඩේට. හැබැයි ඒක එහෙම වෙන්න බෑ. නමුත් දැන්ට කොළඹ නගරය තුළ ගෑස් සල්වි ව්‍යාපාරික ස්ථාන 54ක් ලියාපදිංචි වෙලා තියෙනවා. වසර සඳහා එයින් මේ වසර සඳහා බලපත්‍ර 18ක් ලබාගෙන තියෙන්නේ 18 දෙනෙක් විතරයි. ඉතින් එහෙම වෙද්දි ගෙවල් ඇතුළේ දැම්මම මේකේ තියෙන ආරක්ෂිත බව තේරුම් ගන්න කියන එක තමයි මේ මතක් කිරීම. මේ අතරම ඩෙන්ගු නිවාරණය, මේ ඩෙන්ගු හිස ඔසවලා තියෙන ඡන්දේ කාලේ ඔක්කොමත් එක කතා බහට ලක්ුණේ නැහැ. අලුතින් එන්නතක් හඳුන්වලා දීලා තියෙනවා ළමා රෝග විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු මහතාගේ ප්‍රකාශයක් ලංකාදීප වාර්තාවේ ගෙනෙන්නේ. ඒ අනුව මෙහි මුල් ප්‍රතිඵල ලබාගත්තු සාර්ථකභාවය පිළිබඳව කියනවා. පළමු මාත්‍රාව ලබා දීමෙන් අනතුරුව මාස 15ක් පුරා දෙවැනි මාත්‍රාව ලබා දීමෙන් පසු මාස 12ක් පුරා සිදු කරන මූලික අවසාන විග්‍රහයේදී එන්නතේ කාර්යක්ෂමතාවය ඇගයුම් කළා තියෙනවා. ඒ අනුව විවිධ මධ්‍යස්ථානවල සිදු කරන මේ අත්හදා බැලීම් විශේෂයෙන් කරන ලද්දේ ඩෙන්ගු වසංගතයට ගොදුරු වෙච්ච ආසියානු රටවල ලංකාවේ සහ ලතින් ඇමරිකානු රටවල මේ පරීක්ෂණ සිදු කරලා තියෙනවා කියලා එහිදී සඳහන් කරනවා. ඩෙන්ගු වලට එන්න තාක් ඒ අනුව හඳුන්වා දීම මේ ගැන කියන්නේ. මේ අතර වවුනියාවේ පාසලක් වසා දැමීමට තීරණය කර තිබෙනවා. ළමයි 25 දෙනෙකුට ඩෙන්ගු රෝගය වැළඳීම නිසාවෙන් අද දවසේ වාර්තා කරන්නේ සම්බන්ධව තරමක් ඔබ දන්නවා. වියලි ප්‍රදේශයක් වුණත් තත්ත්වය වෙනස් වෙලා තියෙනවා. ඉතින් අරුණ පුවත්පතේ වාර්තාවේ කියන්නේ යනෝ මෙසේ මේ පාසල වසා දැමීමට සිදු ඇති බව, ඊයේ සිට මේ පාසල වසා දැමීමට තීන්දුව తీරන ගත්ත බවද පුවත්පත් වාර්තාව කියනවා. අරුණ ඒ වගේම තමයි මේ පාසල කෙසේ වෙතත් ආපහු විවෘතවන්නේ ඒ අනුව ඡන්දෙන් පස්සේ ඊයේ දවස පමණයි නිවාඩුව සිද්ධ වෙන්නේ කියලා වාර්තා කරනවා. රම්බකුළුම කාන්තා ජාතික පාසල මෙසේ වසා දමා ඇති බව පුවත්පත් වාර්තාවේ කියන්නේ. මියගිය කොටි සමරල මැතිවරණය දා ලන්ඩනයේ උද්ඝෝෂණය පවත්වලා තියෙනවා. අරුණ පුවත්පතේ සිරස්ලේ පවත්වන්නේ යනවා. ඒ අනුව ජනාධිපතිවන්නේ පැවැත්වෙන හෙට දිනේ යුද්ධයේදී මියගිය සහ අතුරු දන් වූ බව කියන පුද්ගලයන් ත්‍රස්තවාදීන් සිහි කරලා ලන්ඩනයේදී උද්ඝෝෂණය පැවැත්වීම සඳහා කටයුතු සිදු කර ඇති බව මේ පුවත්පත් වාර්තාව සඳහන් කරන්නේ. මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමේ හා ඡන්ද පෙට්ටි රැගෙන යාමේදී ඡන්දය ගණන් කිරීමේ කටයුතුවලදී ඇතිවිය හැකි වල් අලි උවදුරු සහ හදිස්සි ආපදා තත්ත්වයන් හේතුවෙන් වනජීවි දෙපාර්තමේන්තුව නිලධාරීන් මෙන්ම ආපදා නිලධාරීන් අලි එළවන්න සූදානමින් ඉන්නවා කියලා කියන්නේ මේ පුවත්පත් වාර්තාවේ. ආපදා කළමනාකරණයත් සූදානමින් ඉන්නවා කියලා වාර්තා කරනවා. මේ කතා කරන්නේ වන අලි ගැන. මේ අතරේ අද ඔපිනියන් පේජ් එක ගෙනෙන්නේ යනුව මිනිස්ට්‍රි ඔෆ් රිලිජියස් අෆෙයර්ස් ඇන් ඉන්ටර්ෆේත් හාමනි ජාතියක් විදිහට අපි කොහෙද ආගමික සංහිඳියා නැති කරගෙනමින් ගමන් කළ යුත්තේ. 2030 දියුණු ජාතියක් ඇති කරලීම වෙනුවෙන් ප්‍රතිපත්ති ප්‍රකාශය ලිදක්වා තිබුණා මෙරට ප්‍රධාන ප්‍රබල ව්‍යාපාරිකයෙක් වන ධම්මික පෙරේරා මහතා. ඒ අනුව එතුමා විසින් මේ ඇති කරන්නේ කොහොමද, ආගමික කටයුතු කොහොමද පවත්වගෙන යන්නේ, බොහොම මැදහත්ව ඒ වගේම සියලු ජාතීන් සියලු ආගමිකයින් එකට එක්ව තීන්දුව తీරන ගත හැකි සංහිඳියාවක් ඇති කළ යුත්තේ කෙසේද යන්න පිළිබඳව එහිදී කතා බහට ලක් කර තිබෙනවා. අයහපත් වායුගෝලීය තත්ත්වය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම පිළිබඳ විමසිල්ලෙන් ඉන්න බව අපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියන යම් කිසි වෙනසක් කොළඹ භාෂාවේ සිද්ධ වෙනවා නම් මේ ආශ්‍රිතව සිද්ධ වෙනවා නම් ඒ ගැන දැනුවත් කරන්න බලාපොරොත්තු වන බව කියනවා. ඒ වගේම ගිගුරුම් සහිත වැසි ඇතිවනවා නම් ඒ ප්‍රදේශ ආශ්‍රිතව ඒ තත්ත්වයනුත් කියන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඊයේ බොහෝ දෙනෙක් කියපු කතාව තමයි ඒ අනුව යම් කිසි තත්ත්වයක් ඇති වෙයි දන්නේ, සුනාමියක් ඇති වෙයි දන්නේ, මේ ආශ්‍රය ඇතිවෙච්ච භූකම්පනයක් එක්ක කියලා. නමුත් එහෙම දෙයක් නැහැ. අද දින මෙන පුවත්පතේ ඇතුළු පිටු ආචාර්ය කුමුදු කුසුම් කුමාර අදහස් දක්වන්නේ බොහෝ අය හිතන් ඉන්නවාට මේ ජනාධිපතිවරයා නාම මාත්‍රිකයි කියලා. එහෙම නාම මාත්‍රික ජනාධිපතිවරයෙක් නෙවෙයි මේ ඉන්නේ. පෙබරවාරි වෙනතුරු තියෙන තත්ත්වයන් ජනාධිපතිවරණයෙන් මහමැතිවරණයට බලපෑමක් වෙනවා. සාමාන්‍ය ජනතාවට මේ ප්‍රතිපත්ති ප්‍රකාශන නෙමෙයි වැදගත් වෙන්නේ. මේ අදහස් දක්වීම ජනාධිපතිවරයා තවදුරටත් බල සම්පන්න බව තහවුරු කරමින් මේ සිද්ධ වෙන්නේ. ඒ අනුව කළුතර නගරාධිපතිගේ නව පළඳනාවකට ඇස්තමේන්තුව රුපියල්
හැටදායි ජනවාරයේ සිට නිලකබායක් දින යෝජනාවත් සභා සම්මත වී ඇති බව වාර්තා කරනවා. එනෝ රිදීෙන් තනන පළඳනාව ගැන තමයි කියන්නේ මේ නිල ලාංඡනය ඇතුළත් කරන පළඳනාව. ඉතින් ඒකට තමයි මෙතරම් මුදලක් වැය වෙනවා කියලා අද පුවත්පත් වාර්තාවේ සඳහන් දක්වන්නේ. සමා වෙන්න. මේ එක දශක ගණනාවක් සිටියේ දේශපාලකයෝද දේශනායකයෝද කියලා දේශනාශකයෝද කියලා අද විමසීමක් කරනවා බරපතල වංචා කොමිසමේ ලේකම් ලැසිල්ද සිල්වා මහතා. රටක් හෝ ජාතියක් විනාශ කිරීමට පරණමාණු බෝම්බ අවශ්‍ය වෙන්නේ නැහැ. කෙටීම පවසනා පුරවැසියන්ගේ ජීවිතවලට පුරවැසි සුබසාධනට ආත්මාර්ථය උදෙසා පමණක් දේශපාලනය යෙදෙමින් තම ස්ථාවර බව තහවුරු කරන්න උත්සාහ කරන දේශපාලඥයෝ තමයි මේව කරන්නේ. මේ විමසීම ඒ ගැන අද දවසේ අපි වෙලා බලමු. CDB රන් අය රන් පවමකට රුපියල් 63,300ක් CDB ඔබේ හිතවතා. මේ අතරේ අද මේ කාදිනල් හිමිපාණන් ජනතාවට මග කියන චින්තකයෙක් කියලා කියන්නේ කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ගේ 72 සංවත්සර උත්සවය නිමිත්තෙන් 1947 නොවැම්බර් 17 උපත ලද එම පුත්‍ර රත්නය සම්බන්ධයෙන් සභාපති ජපානයේ ප්‍රධාන සංඝනායක බානගල උපතිස්ස නායක ස්වාමින් වහන්සේ අදහස් දක්වන්නේ කතෝලික බෞද්ධ හින්දු ඉස්ලාම් ආදී සියලු ආගම් රාශියක් අනුගමනය කරලා අදහමින් සාමූහිකව ජීවත්වන මේ රටේ මේ ජනවර්ග අතර එකමුතුකම සුසැදි ජන සමාජයක් සහිත දේශයක් ගොඩනැගීමෙනුයි නැපකපවන නායකයෙක් ලෙසට කාදිනල්තුමා මේ මොහොතේදී උන්වහන්සේ හඳුන්වා දෙනවා. දේශපාලඥයන් අපව පාවිච්චි කරන්න පෙරහැර අරන් යන අලි වගේ ආදිවාසී නායක උරුවරිගේ වන්නිය ලැත්තන් කරන ප්‍රකාශය අද මවුබිම් පුවත්පත් ඇතුළු පිටුවේ ගෙනෙන්නේ. දේශපාලඥයෝ අපිව පාවිච්චි කරන්නේ කොහොමද පෙරහැර අරන් යන අලි වගේ ඕන වෙලාවට පෙරහැර දාලා සරසලා වැඳ නමස්කාර කරලා බෙර ගහලා පෙරහැරේ ගරු ගාම්භීර්ය සරගෙන යනවා. හැබැයි පෙරහැරි වරුණාම අර අලි ගැන හොයා බැරිල්ලක්වත් නැහැ. ඉන්නවද නැද්ද කියලා බැරිල්ලකුත් නැහැ කියලා එතුමා සඳහන් කරනවා. අද මේ අතිරේකය මවුබිම් පුවත්පත් ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු තනතුරු බාරගන්න රාම් ප්‍රකාශ් බෑ කියලා තියෙනවා. යන වැඩි අවස්ථාවක් මිකී ආතරට හිමිවනු ඇති බවයි කියන්නේ. පඳු රැකීමේ පුහුණුකරු තනතුරු මැක්ඩමට් හිමි වේවි. ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරයේ බාර ගැනීමට එංගලන්ත ජාතික මාක් රාම් ප්‍රකාශ් මේට පෙර කැමැත්තෙන් පසුවත් මේ වන විට ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු ධුරයේ සම්බන්ධයෙන් පවතින ගැටලුකාරී තත්ත්වය හේතුවෙන් එම තනතුර බාර ගැනීමට ඔහු අකමැති වී ඇති බව වාර්තා කරනවා. ඡන්දෙන් පස්සෙම බලමු ඉතින් කියලා තමයි කියන්න තියෙන්නේ. කාටුන් බලමු අපි විරාමෙන් අනතුරුව. තේරන අරුණ ප්‍රධාන අනුග්‍රහය එස්ටමොන්ට් සම අනුග්‍රහය චැම්පියන් අපිට චැම්පියන් සන්ක්‍රික් විෂන් කයා ඉදා ශ්‍රාවක සංසද මෙදා ප්‍රේක්ෂක සංසද බවට පත් කළ මෑත යුගයේ ටෙලිවිෂන් මියැසි රසවින්දනාකර්ෂණය අංක එකේ ටීවී දෙරණ ඉදිරිපත් කරන රස දින හදක රසකාමීත්වය ආනුවන මම දෙවන ආගමනය අද සිට සෑම සිකුරාදාවකම රාත්‍රී 10:30ට මගේ පවුලේ හැම දිනටම අභියෝග ජය ගන්න ගතට සිතට බලය ජවය ශක්තිය අවශ්‍යයි. පෝෂණීය කිරිසාරින් ඕල්ට් කුණින් සහ බී විටමින් ඇතුළු අත්‍යවශ්‍ය පෝෂක සමග ගතට සිතට බලය ජවය ශක්තිය දෙන නෙස්ටමෝල් සෑම ශ්‍රී ලාංකීය පවුලකම ජයග්‍රහණයේ ශක්තිය. Nestle good food good life. දෙකෙන් දෙන්න නම් දෙකෙන් ගන්න ඕන. ඕනම සල්ලි හදිසියකට සෙලාන් පර්සනල් ලෝන් තින දෙකෙන් රෙඩි. සෙලාන් පර්සනල් ලෝන් කිව්ව වගේම වැඩ. සෙලාන් බැංකුව සුහද හදක් ඇති දේශීය බැංකුව. ශ්‍රී ලංකික නාමය ACL Elegance.
ඕනෑම හදිස්සියකදී නොමිලේ ගිලන් රටයක්. සුවසරි ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. Must to must. මාතර ෆ්‍රීලන් මස්කරි. ෂා. මේක නම් මත්තක හිටින මස්කරියක්. President Superstar. එන්න ඔබලා සිනමා ශාලාවන. සංගීතේ නන්විත පැහැයෙන් සහෘද මනසේ රස සිතුවම් අඳින තාන සහ වර්ණ Tone and Colors Unplugged Live සුනිල් රුකාන්ත උමාරියා රවීන් සමග ලිටල් ස්ටාර් ආක්ෂා චමුදී කතනය පොඩිමල්ලි චුටිමල්ලි සංගීතය නාද සංගීතයේ වෙනස්ම රසබර අත්දැකීමක් නොවැම්බර් 30 වෙනිදා සෙනසුරාදා සවස 6:00ට නිලුම් පොකුණ රඟහලේදී ප්‍රවේශපත්‍ර mytickets.lk මේ ඔය එයාට 99 කාඩ් එක දාගෙන අඩාගෙන ඉන්න එපා දැනගෙන දාගන්න ඔය එයාට 99 කාඩ් එක දාගෙන අඩාගෙන ඉන්න එපා දැනගෙන දාගන්න ගැස්ටික් කම්ලි කතාවේ උගුරේ දැවිල්ල බඩ පපුව දැවිල්ල බඩ පිපුම ඊනු අරගෙන සටන දිනන්න විවෘත කරන්න එක් කරන්න මිශ්‍ර වෙන්න තබා පානීය කරන්න ඊනු ගැස්ට්‍රික් ආම්ලි කතාවේට එරෙහිව තත්පර 6න් ක්‍රියාකිරීම අරමයි CTD වෙතින් රන් පාමකට රුපියල් 63300ක ඉහළම මුදලක් පළමු දින 10ට පොලිය නෑ CDB ලන් අය රත්තරන් ණය දෙන ඉස්තරම් තැන මෙඩුලි උඩුපියන් පත්තේ ස්ටිකරේ පිටුපස අංකයේ සූරා 0766 3757 අංකයට SMS කරන්න. රස හඳුනන ගෘහණියන්ට මෙඩුලි වෙතින් මුළු තැන්ගේ උපකරණ. දෙයියා දෙයියා දෙයියන්ගේ දෙයියා. කෙදෙම උපියන්ගෙන් ආපු දෙයක්. මගේ මස් පුඩි ටික පෙන්නලා මේකේ ඔව්ව සංගකර ගන්න ශරීරෙම දුම්මේ එදා සමජේතාට මොකද උනේ කවුද දන්නේ පාර්ලිමන්ට් ජෝක්ස් හෙට රාත්‍රී 12ට ටීවී දෙරණි මගේ මනාපේ නම් පිටතින් වගේම ඇතුළතින් උත් ජෙනුයින් කෙනෙක්ට තමයි. ග්‍රීන් ලිස් මංගලම් 2019 අලෝව පුරවරේ දෙවන්ත මංගල ප්‍රදර්ශනය නොවැම්බර් 23 24 ග්‍රීන් ලිස් හෝටල් පරිශ්‍රයේදී සංවිධානය ග්‍රීන් ලිස් රිෂන් සේලෝව. අපේ ගෙදර අය උඹල කඩ රසට හරි කැමති. හැබැයි ඉතින් ලොකු ගාණක් දීලා ගත්තට හොඳම උඹල කඩ හොයාගන්න එක ලොකු ප්‍රශ්නයක්. එතකොට තමයි යාළුවෙක් නෝ උඹලකඩ පවුඩර් මික්ස් එක ගැන කිව්වේ. කටින් කටට නියම උඹලකඩ රස. නෝ උඹලකඩ පවුඩර් මික්ස් සැබෑ උඹලකඩ රස රුපියල් 25කට. විෂන් කෙයා විශ්වාසනීය දැක්ම. බලන හැමතැනකම දැන් විෂන් කෙයා එකක්. දෙරණ අරුණ Sri Lanka's breakfast show තැන් කාටුන් බලන වෙලාව MD විරත්ගේ මාසිපාල කාටුන් මුලින්ම කාබන් ශූන්‍ය මැතිවරණය මෙහෙවන පළමු රට ලංකාවලු ඒකට හරියන්නේ ඉතින් මඩ තියෙනවනේ කියලා තමයි කියන්නේ කාබන් නැහැ හැබැයි මඩ නම් තියෙනවා ඇති වෙන්න මෙන්න අද හුරේරා චන්දීවර වෙනකම් උපවාස කිරීම තහනම් දැනුවත් කරන්නේ ස්වාමින් වහන්සේවත් ඔව් මැතිවරණ නීතියින්ද උපවාස නාට්‍ය කලාව වලපල්ලට ආවිද මන්දසර් මේ නීතියින්ද කියලා මේ නාට්‍ය උපවාස නාට්‍යයක්වත් කරගන්න නැහැ කියලායි කියන්නේ මේ ශ්‍රී සමය මොකද මුදලාලි ලොකු සතුටකින් වගේ පරණ තොගයක් සම්පූර්ණයෙන් විවරයි දෙගොල්ලොම ඇවිල්ලා අරගෙන ගියා කියලා කියනවා ඒ මොනවද මුදලාලි එච්චර ඉක්මනට ඉවරුනේ ප්‍රතිඥානේ අද සමයන් මෙන්න සරදම් මැකෝ නියමෙට දෙහි කැපුවා කෝ ඉතින් මීඩියාව ලෙඩ හොඳ වුණාද කියලා තමයි අද දවසේ අහන්නේ මැකෝ දෙහි කැපුවට මේ ලංකාදීප කාටුනින් මේ අද පුවත්පතේ කාටුනය පෙට්ටිය තියලා තියෙන්නේ කැරට් පාර දිගේ දාලා තියෙන්නේ ඇවිච්ඡන්දේ දාලා යන්න තියෙන්නේ දාන්නේ කාටද කියන එක ඔබ අතට බාරයි ඔබ විශ්වාස කරන අපේක්ෂකයෙකුට ප්‍රායෝගිකව ඉදිරිපත් කර හැකි වැඩ පිළිලක් ඇති කෙනෙක් වල්ලා ඡන්ද දෙන්නේ කියලා අපි මතක් කරනවා. ලංකාදීපේ හිනාවැස්ස 30 20 ගේ මඩ
බාල්දි පිටින් තියෙනවා. මට පෝස්ටර් බාල්දි පිටින් තියෙනවා. චන්දට තව එක දවසයි. එදාටත් බඩු ලෑස්ති කියලා කියන්නේ බය වෙන දෙයක් නැහැ. Facebook එකේ බඩු තියෙනවා කියලා. අද දාසගේ කාටුනේ ඔව් කතිරි තියලා තියෙන්නේ. විදින්නයි හදන්නේ. කොහෙට විදීද නම් දන්නේ නැහැ. අපිට බයයි ඒ ගැන හෙනකොටත්. ස්වාරිස් මෙන්න තේ ගබ්බුණ ගමන් හාමිනේටත් කියනවා. හාමිනේ දැන් නොනගතේ වුණාට 17 වෙන්නේ පස්සේ කනක් තියාගෙන ඉන්න බැරි වෙයි හොඳේ. දැන් ඔය කට වහගෙන ඉන්නෝ කට්ටිය 17 වෙනද කට්ටිය දිනපු කට්ටියලා කියවන්න ගනී මේකේ මුකුත් ඕනේ නෑනේ. එතුම තරන්ගේ මං හීනෙන් දැක්ක සර් ජනාධිපති වෙලා ඉන්නවා. මරුණේ යකෝ. ඉතින් සර් පුදුම පැන්නිල්ලක්නි පැන්නුවේ මගේ පස්සේ. ඇයි ඒ ආණ්ඩුවට සල්ලි නෑ කියලා සර් මගේ පස්සේ පන්නලා පර්ස් එක උදුර ගන්න හැදුවනි කියලා කියනවා. මේ දවස්වල ඇත්තටම මුදල් නැමතිලා කරේ අපේ පොකට් එකට ගහපු එක තමයි. මෙන්න තරංගම ජයසිංහ පලාමල්ල මෙන්න ඉන්න අපේ ගොවි මහත්තේ එක තනතුරකට 35ක් තරංග වැදුනා. වියදම කෝටි 750යි. ඒ අනුපාතයට ආසන 225ට 87,500ක්වත් තරංග වදී වියදමට ඉස්සරහම අමැති වෙන්නගෙන කියන්නේ. සර් අපේ අමුඩෙත්තු ගස් තියන්න වෙයි දන්නේ නැහැ. මොකද දැන් වෙන ඇඳුන්නේ අමුඩේ ඇඳන් ඉන්නේ. ඕකත් තියන්න වෙයි දන්නේ නැහැ. මහමැතිවරණේ ආවොත් කියලා කියනවා. අද උදේ විමලසිරිගේ කාටුනේ කියන්නේ එල්ලුම් ගා තියෙනවා. එල්ලුම් ගහේ කොක්කේ ගිල්ල කඩුව එල්ලු අර දෙපැත්ත කැපෙන කඩුව. ආයි කියන්න එපා මොකක්වත්. මම මොනවා කරයි දන්නේ නැහැ. මම හොඳට හොඳයි නරකට නරකයි කිව්වේ. අවසානයේ මොකද්ද වුනේ කියලා ඔබ දැක්කනේ. ඔව් මේ අතර හසන්ත විජේනායකගේ කාටුනේ සබන් එහෙම ගාලා බල්ලෙක් ඉන්නවා. පින්තාලියක් තියෙනවා. ජනාධිපති සමාව කියන පින්තාලියට අපේ ජනාධිපතිතුමාද කොහෙද කැහැපට ගහලා බල්ලට හොඳට සබන් ටික ගහලා ඔක්කොම ගල්ලල්ලා ජනාධිපති සමාව කියන පින්තාලිය දාලා නාවලා ගත්තාන් පස්සේ හරි සුවඳයි හරි හොඳයි හැබැයි කරපු වැඩේ ගඳයි. ගඳ එයා ගැන නෙවෙයි කරේ සමහර විට අදන්නේ මේ කියන්නේ හසන්ත විජේනායක කියන කාටුනේට අනුව බලන කරලා තියෙන්නේ ඔක්කොම කරලා තියෙන්නේ බලු වැඩක්. අද දවසේ සෙල්ලන්ද කොල්ල සුමති බාල ජෝතිපාලගේ මැකෝ කියනවා නිහඬ කාලෙදි අපේක්ෂකයන් පුම්බන පුද පූජා එපා කියලා. අපිට විතරක් නෙමෙයි නීතිය තදින්ම ක්‍රියාත්මක වෙයි නේද කියලා අහන්නේ මේ කතාවේ. දෙවියන්ටත් අනිවාර්යෙන් දෙවියන්ටත් නීතිය ක්‍රියාත්මක වෙයි කියලා කියද්දී අද Facebook එකට කාටුනේට අපි යනවා. විශේෂයෙන්ම අද දෙරණ වෙබ් අඩවිය සිංහල Facebook එකේ තියෙනවා මේක බලන්න පුළුවන්. අදර්ණි දොරෙන් සමුගන්න ජනාධිපතිතුමාට හැමෝගේම පැසසුම් ලැබිලා අද වෙබ්බුව ඉඳගෙන මෙන්න කතාව කියන්න හදනවා. ඒකනේ එතුමාව ආදර්ශයට අරගෙන රෑ 10ටවත් නිදාගන්න පුරුදු වෙනවා කියලා තමයි කාර්ණේ කියන්නේ. රෑ 30 ඕකෙල්ලීගෙන නැතුව එතුමාව ආදර්ශයට ගන්නවා කියලායි කියන්නේ. මොනව නැතත් එතුමගෙන් ආදර්ශයට ගන්න හොඳ දෙයක් ඒ කතාව. MD විරත්න Facebook එකේ කට්ටිය නම් මැකෝගේ කකුල් දෙක සෙන්රින් කරලා ගියා. මැකෝට නවත්ත ගන්න බැරි වුණා කියලා තමයි කියන්නේ. මැකෝ කියලා හදපු නම කෙටි හින්දා කියන්න වෙනවා. කේ කොහොම වුණත් දැන් මැකෝසා කියලා මතක් කරනවා අපහු. අනේද කියන තලන් කලින් කලට පිට පැට කලින් කලට පිට පැන අරි අට මගින් අරුම පුදුම දේ මතුවෙයි මෙකලි යුගෙන්. කිරි එරෙනවා කීවත් එළ දෙනක අඟෙන් යනු ඇත පෝලිමේ කිරි බොනු පිනිස උගෙන් කියලා කියන්නේ. අනෙන් කිරියනකොත් කිරි බොන්න යනවා. නයි 100ක් පින්නුවත් නයි බලන්න යනවා. නයි එක්ක ඕන්නේ කතාව. කෙටි විරාමයකට ගිහිල්ලා ඉන්නම් ලෝකේ සහ ලෝකිය අරගෙන. තෙරණ අරුණ ප්‍රධාන අනුග්‍රහය Estamont සම අනුග්‍රහය චැම්පියන් අපිට චැම්පියන් සන්ක්‍රික් විෂන් කෙයා රැඳී සිටින්න උවරාමෙන් පසු නැවතත් සුපුරුදු වැඩසටහන පෑස් බෙඩ් ටයිම් පැටියට සනීපෙන් නැලවෙන්න උදව් කරමින් කුෂි කුෂි සොෆ්ට් ව තියනවා මෙඩෝලි තෑගි වාසන රස හඳුනන ගෘහණියන්ට මෙඩෝලි වෙතින් මුළු තැන්ගේ උපකරණ නිබන්ධ සිහි කර මෞගුණ සම්මා සමරමු අමරප්පිය ගුණ නිම්මා තම දිවි දෙවැනි කොට ඔබ දිවි හෙලි කළ ඔබේ දෙමව්පියන් වෙත ඉටු කරන්න යුතුයකමක් සිනහි බර අංක 1 ටීවී දෙරණ ඉදිරිපත් කරන දෙරණ 60+ සීසන් 3
ඔබේ මෑණියන් පියාණන් වෙනුවෙන් ඔබ අයදුම් පතක් යොමු කරන්න. දෙරණ 60 Plus Season 3 තැපැල් පෙට්ටිය 699 කොළඹ. ඒෂියා බැංකුවේ කරන්න ඉතිරි ලබා දෙන විශාලතම මුදල් ත්‍යාගය. එනම් අපි ආරාධනා කරමු අරුණ පුවත්පතේ අලෙවි සහ විකුණුම් අධ්‍යක්ෂ රංග පෙර මහත්මයාට මේ වටිනා මුදල් ත්‍යාගය කවිෂ වෙත ලබා දෙන්න කියලා. මෙයාගේ තැග්ගම් මට ජීවිතේට හම් වෙලා නැහැ. පළවෙනි අතාර තමයි හම් වුනේ. දිනපතා අරුණ පුවත්පත කියවා අපි අහන සරල පැනයට පිළිතුරු එවීමෙන් ඔබටත් හැකියාව තියෙනවා නොවැම්බර් මාසයේ මිලියන පතියා වන්නට. එදින අපි බලමු දෙවනි අදියරේ මිලියන පතියා ඔබද. අරුණ සමග මිලියනයක්. දැන් LG AC දෙකක් ගන්නකොට fully automatic washing machine එකක් නොමිලේ. කුමාරිකා මුසු වූ නව සර්ෆ් එක්සෙල් දැතට සුමුදුයි පැල්ලම් මට්ටුයි. කීල්ස් අපි නැවුම් වෙන්නේ ඔබ නිසාමයි. මංචි චොක්ලට් ක්‍රීම් බිස්කට් දැන් අලුත් නැසුරුමකින් මංචි චොක්ලට් ක්‍රීම් බිස්කට් හැම කටකම චොක්ලට්. ලොකු ඕඩරයක් විනාඩි 15කින් ඕනෙලු. එහෙනම් විනාඩි 4ක් ඉන්නකෝ. විනාඩි 4ක් Iodex. ඕ Iodex විනාඩි 4කින් ක්‍රියාකිරීම ආරම්භ ඇතුළත ඉදීවීම සමනය කර වේදනාවට ඉක්මන් සහනය ලබා දෙයි. Iodex දිවියට නවදිරියක්. ෂැම්පු එකයි ඩයි එකයි දෙකම එකට 2 in 1. විනාඩි 5න් සති 4ක් පවතින කළු පැහැ. ජීවිතේ හැඩයට ගෙවන්න Good Look Hair Dye Shampoo. රටේ හෙට තීන්දු කරන ජනාධිපතිවරණය 2019 අද දෙරණ මැතිවරණ ප්‍රතිඵල විකාශය සමග හැම පැයකම Samsung Smart TV දිනා ගන්න. පැයකට වරක් අපාසන පහසු පැනයට WIN හිස්තැනක් නිවැරදි පිළිතුරට හිමි ඉංග්‍රීසි අක්ෂරය සඳහන් කර 99.2ට SMS කරන්න. Sri Lanka decides 2019. හෙට උදෑසන 8 සිට TV දෙරණ සහ අද දෙරණ 24C. නලින් මැණික් ඔබේ වාසනාව දෙගුණ කරයි. අයෂෙන් දුකේ අතත් තාත්තා වෙන්නේ හෝම් ලෝන් එකේ වැඩකට යනවලු. දැන් ගොඩක් කලින් දන්නේ අපිටත් එහෙම වෙයිද? එහෙම වෙන්නේ නෑ පුතේ. සෙලාන් නිවාසනයි විශේෂඥ අපේ ළඟට මෙනවනේ. ඒශපාලන විද්‍යාව හොඳම ප්‍රතිඵල සේනාධි අතුකොරළ. ඒශපාලන විද්‍යාව හොඳම ප්‍රතිඵල සේනාධි අතුකොරළ. මොකද උනේ? ගණන් ටෙස්. දන්නවනම් ස්පෙෂල් දෙයක් හදනවනේ. ඇගේ රහස නෝ කියුබ්ස්. හොඳම තත්වේ නියම චිකන් වලට කහලුණු ගම්මිරි සැල්දිලි වැනි නැවුම් කුළුබඳු මුසු වී ඇති නිසා හැම තාම හදන පරිප්පු කරියට චිකන් සර්ප්‍රයිස් එකක්. සර්ප්‍රයිස් නෝ කියුබ්ස්. හැමදාම හදන පරිප්පු කරියට චිකන් සර්ප්‍රයිස් එකක්. රක්ත චන්දන හර්බල් ෆයනස් ක්‍රීම් ස්වභාවික රත් සඳුන් සාරයෙන් පැහැපත් බෙදුළන් නිරෝගී සමක්. අද චිත්‍රපටය දහවල් එකට. රැඳී සිටියාට තුති. දැන් නැවතත් සුපුරුදු වැඩසටහන. නව සර්ෆ් එක්සෙල් අම්මගේ දෑතට සුමුතුයි තද පැල්ලම් මට්ටුයි. අයිබෝන් සුබ උදෑසන. ඔන්න එහෙමනම් අදත් ලෝකය සහ ලෝකයෝ. චිත්‍ර අඳින්න හැකියාවක් තියෙනවා, කැමැත්තක් තියෙනවා, ආසාවක් තියෙනවා. නමුත් අපිට කොහින්ද කොළගන්න, කැන්වස් ගන්න සල්ලි? එහින්ද අපිට තියෙන බිත්ති මේ එහෙම තරුණිය. දස්සකමට දුප්පත් පොසත් කියලා ભેදයක් නැහෙනි. මේ නංගී සිතුවම් අඳින ඉතා දක්ෂයි. කොයිතරම් දක්ෂ වුණත් දන්න දේ හරියාකාරව සිදු කරන්න ඇයට මුදල් අඟහිකම් තියෙනවා. අපි